ස්කාරවිීවා බුදුරුවනෙටෙ සෙමදාබුදුහිමි සරනයමි නමස්කාරවිවා දම්රුවනෙටෙ සෙමදසදහම් සරනයමි නමස්කාරවිීවා සංගරුවනෙටෙ සෙමදාමහා සංග සරනයමි නමස්කාරවිීවා දුන්නොරුවනට සෙමදතිසාරන සරනයමිසාතුසාතුසාතුු ගරුතර මහා සංගරත්නය නවසරයි ශ්‍රද්ධාවන්තේ පින්වත්න ශ්‍රද්ධාවන්ත පින්වත් දරුවනි. අපි සියලු දෙනාම ඉතාමත්ම වාසනාවන්තයි. ගෞතම නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේව සරණගිය පින්වන්ත ගෞතම දරුවන් බවට පත්වීමේ වාසනාව අප සීලු දෙනාටම උදාවනා. අපගේ ශාස්ෘුන් වහන්සේ ගෞතම නම් සම්මාසම් බුදුරජාණන් වහන්සේ. උන්වහන්සකි බුදුසසුනේ ඒ අසිරය අත්විඳීමේ භාග්‍ය අපට ලැබුණා. ඒ බුදුසසුනේ උන්වහන්සේ වදාළවතුම් ධර්මයයි අපි මිශ්‍රවනය කරන්නේ. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය ජීවිතයට ගලපාගන්නට ලැබෙද්දී අපි මූලිකව, ප්‍රගන්න කළ යුතු දේවල් දෙකක් තියනවා. දවල් කියීයක් තියනවාද දෙකක් තියනවා. පළවෙනීක තමයි අපි පුළුවන් තරන් අපේ ජීවිතය පිණින් පිරුණු ජීවිතයක් බවට පත්කරගන්න ඕනේ. මොකද පළ ීවිත පිණෙන් පිරුණු ජීවිතයක් බවට පත්කරගන්න ඕනේ. දෙවනීක තමයි අපගේ සිත. අවබෝධයෙන් දිවුණු සිතක් බවට පත්කරගන්න ඕනේ. මොන අවබෝධයෙන්ද චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. මේ ජීවිතය නම්මූ ලෝකයේ යතහසභාවය නිවැරදිව නිරවල්ව තේරුම් ගත්ත ඒ ප්‍රජඥාව උපදවාගත් ශ්‍රාවකයිෙන් බවට පත්වෙන්න ඕනේ. පිනත් අවබෝධයත් කියන දෙක. ීවිතයට බද්ධ වනානම් කෙනෙග ජීවිතයේ කොටස් බවට පත් වනා නම් ඒකෙනම සංසාරගමනේ පිළිසරනක් නැටි කෙනෙක් නෙවෙේ. ඒකෙන තමන්ගේ ජීවිතයට හැබෑම පිළිසරනක් ලබාගත්ත කෙනෙක් බවට පත්වෙනවා. ඉතින් දරුවනේ අද ඔබගේ මේ යෝන් සීල භාවනා වැඩසටහන ඇවැත්වෙන දිනේ අද සවස්වරුවයේ මවබට කියා දෙන්න කල්පනා කළේ ඉතාමත්ම උතුම් දේශනාවක්. මේ දේශනාව අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායට මනනිකායටද අංගුත්තර නිකායට අංගුත්තර නිකායේ පංචක නිපාතයට කීව නිපාතයටද ඕ පංචක නිපාතයේ කියල කියන්නේ දහම් කරුණු පහබැගින් තිබෙන දේශනා ඇතුළත්ද කොටස. ඉතින් මේ පංචක නිපාතයේ පළමුවනි පන්නාසකයේ තිබෙනව වා සුමනාවගගය මෙන්න මේ සුමනාවක්ගයේ පළමුුවනි දේශනාවයි අප දැන් ඉගෙන ගන්නේ. මේ දේශනාව නම තමයි සුමනාසූත්‍රය මකක්ද නම සුමනා සුමනා කියන නමෝ බහල තියෙනවාද. අද සුමනල නැද්ද නැද්ද අදත් අපි බැලුවොත් සුමනා කියන නමතියනයි ඉන්නවා. මේ සුමනා කියන්නේ දරුවන හරි ලස්ස නමක් හිත් පහන් කරවන විදිහේ සුන්දර නමක් එබබඳු නමක් ඇතිව සිටි කෙනෙක් මුල් කරගෙනයි බුදුරජාණන් වහන්සේ ඒකිනා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් මීදේශනා වදාලේ. ඒ කාලි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩහිටිය සැවැත්නුවර ජේතවනාරාමේ නම්මු අනේපිඩු මහ සිටතුමා විසින් කරවා පූජාකරනලද ආරාමයේ. ඉතින් එදා අතකෝ සුමනාරාජකුමාරී, ඉතින් එදා ඒ සුමනානම් රාජකුමාරිය පංචහි රථ සතේහි රථ එකන වාහන පන්සියයක රාජකුමාරි සතයෙහි පරිවූතා රාජ කුමාරිකාවන් පන්සය දෙනෙක් පිරිවරාගෙන රතකීයකද රත රාජකුමාරිකාවන් පන්සිය දෙනෙක් පිරිවරාගෙන ඒන භගවා තේනුප සංකමි ඒ භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. දැ මේ සුමනානම් රාජකුමාරිය දරුවනේ හරිපින්වන්ත කෙනෙ. මෙයා මේ වෙද්දී සෝතාපන්න පලේ ශාක්ෂාත් කරලයි සිටිය මොන පලේද ඔවුදැ බලන්න බුදුසසුනකදැම් මම දේශනාව ආරම්භවේදියෝඔබට සඳහන් කලා කුණු දෙක් අපේ ජීවිතයේ මූලිකව තියෙන්න්න ඕන කියලා. මකද කරුණු දෙක ජීවිතය පිනෙන් පිරන්න ඕනේ අනි අප සිත අවබෝධයෙන්දවුණුවෙන්න ඕනේ. කුමන අවබෝධයෙන්ද චතුරාර් සත්‍යය අවබෝධයෙන් මේ දෙක එකතු වන ැන තමයි සුන්දර ජීවිතයක් නිර්මාණය වෙන්නේ. මේ සුමනගේ ජීවිතත් එහෙම එකක්. මේ සුමනාව සසර බොහෝ පින්පිරු කතක් සංසාරය තුමිය බොහෝ පින් රැස් කරගත්ත කනෙ එතුමියට පින් රැස්කරගන්න අවස්ථාව ලැබුණේ විපස්සී නම් බුදුරජාණන් වහන්සේ මේ ලෝක පහළෝ කාලේ මොන බුදුරජාණන් වහන්සේද විපස්සී නම් බුදුරජාණන් වහන්සේ ඒ මීට අවුරුදු කීකට කලින්ද ට අවුරුදු ෙවෙයි මිට වසර කල්ප කල්ප අනුව එකකට කලින් දැ නොබ දන්නවා කල්පයක් කියා කියන්නේ කොතරම් දීර්ඝ කාලයක් ද කියලා එතකොට කල්ප අනුව එතකට දැන් ඔබ දන්නවා ඒ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේත් කාගි පුතෙක්ද. රජ කෙනෙක්ගේ පුතෙක්නේ සුද්ධෝදන රත්තුමාගේ පුතා ඒ වගේම විපස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සෙත් ඉපදුුණී රජකුලෙයි. මේ විපස්සි නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වනාට පස්සේ ඒ විපස්සී නම් බුදුරජාණන් වහන්සේගේ මල්ලි එකන රජතුමාගේ ඊළඟ පුතා ඒ වගේ ඒ රජතුමාගේ පුරෝහිත තුමාගේ පුතා සහ ගිහිකාලි ඒ විපස්සී නම් බෝසතාණන් වහන්සේ සමග වාසය කළ හැටාට දහසක් පමණ වන කුමාරයින් සීලු දෙනාම විපස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිලා දරමය හල පැවිදිවනා එතකොට බලන්න මේ ලෝකයට දැන් ස්වාමීින්න් වහන්ස කීනමක් පහළ වෙලාද හැට අට දහසක් ඒ කාලෙ එතකොට දැන් විපස්ස බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙද්දිී මිනිස්සුන්ගේ ආවිෂකොච්චරද විිනිසුන්ගේ ආවිශවුරුදු අසූ දහසක් එතකොට එච්චර දීර්ගාවිෂ තියනවා එතකොට අර විපස්සී බුදුරජාණන් වහන්සේළඟ හැටාට දහසක් වු තරුණයන් පැවිදිවේද්ද විපස්සී බුදුරජාණන් වහන්සගේ අග්‍රශ්‍රාවකයන් බවට පත් වනේ කවුද අග්‍රස්්‍රාවකයන් වහන්සේලා බවට පත් වන්නේ අ තමන්ග මල්ලි තමයි ප්‍රධානශ්‍රාවකය වනේ එක කියන්නේ පියරත්තුමාගේ දෙවෙනි පුතා. ඊළඟ ප්‍රධානශ්‍රාවක ඇවුණේ කවුද ඒ අර පුරෝහිතතුමාගේ පුතා ඒ අර සසරේ පිරු පිින් ඇතිව අය එකටයි ඇවිල්ල තිබුණේ. ඉතින් මේ විපස්සී බෝෂතාානන් වහන්ස ලෙස උපදින්න අවසන් භවේදී අග්‍රස්්‍රාවකින් වහන්සල ගීකාලය ඉඳලම බුදුර ඒ විපස්සී බෝෂතාණන් වහන්සේ දෙ එක්ක එකටමයි වාසය කළේදැන් බලන්නේ ඒ අසිරිය. ඉතින් ඒ විපස්ස බුදුරජාණන් වහන්සේ තමන් වහන්සගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලායි. සැටාට දහසකෝ භික්‍ෂ පිරිසයි සමග වාසය කරද්දී. ඒ පියරජතුමා කල්පනා කලා දැන් ඔන්න විපස්සේ බුදුරජාණන් වහන්සේ බුදුුව එදම තමයි අර ස්වාමීන් වහන්සේලා පැවිදිුන්නේ ඒ කටයුත සිදුවනේ. එතකොට පීරත්තුමා කල්පනා කළා දැන් මේ ලෝකයට ශාස්තරූන් වහන්සේ නමක් පහළ වෙලා. ඒ කවුද විපස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ විපස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාගේ පුත්‍රරත් නෑ. එතකට විපස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්්‍රෝකයන් වහන්සේ ඒත් මගේ, ඊළඟ පුත්‍රරත්නය විපස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දෙවන අග්‍රශ්‍රාවකයන් වහන්සේ එකන බමත් ශ්‍රාවකයන් වහන්සේ මාගේ පුරෝහිත ප්‍රධාන පුරෝහිත බ්‍රාක්්මණයාගේ පුත්‍රරත්නය ඒ විතරක් නෙවෙේ දැන් ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා ඉන්න භික්ෂු පිරිස. විපස්සී කුමාරය ගිහිගෙදර වාසය කරද්දි රාජ්‍ය මාලිගාව ඒ විපස්සී කුමාරයත්ක වාසය කල අනිකුත් කුමාරවරුන් ඉති නේ නිසා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහාසංගරත්නයට උපස්ථාන කිරීම මට පැවරුණු දෙයක් ඒක මාවිසින් කළයුත්තා. ඒ නිසා මමම ඒ උපස්ථානය කරනවා මම වෙන කාටවත්තයකට අවස්ථාවක් දෙන්නේ නෑ කියලලා හිතුව දැ පින්නත්න පන්නත් දරුවන්නේ. හරි අපූරු දෙයක් සිද්ධ වනේ මොකක්ද. රජතුමා විපස්ස බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංගරත්නය වැඩසිටි විහාරීඉඳලා රාජමාලිගාවට වෙනම මාවතක් කෙරෙව්වා. ඒ පාර දෙපැත්තේ තාප්පයක් වගේ වෙනම ආවරණය කළ දැන් ලස්සන පාරක්තිනවා. පාර දෙපැත්තේ ආවරණයක් වහලතේනෙ දෙ පැත්තෙන්ම. ඉහලින් මල් මාලාලින් සැස්වද කාටවත් තුොඩින් එබිළිබලනවත් පුළුවන්ද වැෑල්ලොක්කු මල්මාලා තල් කඳන් වගේ ලොකු මල්මාලා ඊට පස්සේ බිමට මල්ලිස්සා එතකොටට දැන් විහාරි වටේටත් එහෙම හැදවා දැන් විපස්සී බුදුරජාණන් වහන්සේට ආරාධනා කළ අනේ සාමිනී භාග්‍යතුන් වහන්සේ, ඔබවහන්සේ අපි හැමදාම අපේ රාජමාලිගාවට වඩිනසෙක්වා දන්වලදන්න කියලා. නේකාලයේ දරුවනේ ආයුසත් දිගයින්නේ. ඇති විපස්ස බුදුරජාණන් වහන්සේ පියාට සැලකීමේ අදහස නේක පිළි ගත්ත මොකද ආයුසත් දිගයි නේකාලේ. ඉතින් මොකද වන්නේ මේ විපස්ස බුදුරජාණන් වහන්සේ උදෑසනෙන්ම මහා සංගරත්නයත් පිරිවරාගෙන රාජමාලිගාවට පින්ඩපාති වඩිනෝ. තැ රාජමාලිගාවේ ඉතාමත්ම සුන්දරව මණ්ඩප තනවලතියනෝ භික්‍ෂු සංඝයාට රජතුමා හැමදාම දාන පූජ කර ගන්නවා. ඔහු රටවැසියන් දකි නවද කුමාරය. ඒ බුදුරජාණන් වහන්සේව. නෑ. රටවැසියන් බුදුරජාණන් වහන්සව දැක්කේ නෑ. රටවැසියන් භික්‍ෂු සංඝයාව දැක්ක නෑ ඇයි ඒ යන පාරත් දෙපැත්තෙන්ම ආවරණය කරලා තිබුණු නිසා. ඉතින් ඔය විදිහට කාලේ ගත වනා. කොච්චර කාලේ ගත වනාද කියන්නේ දරුවනේ අවුරුදු හතකුත් මාස හතක් ගත වන. දැන් විපස්ස බුදුරජාණන් වහන්සේ බුද්ධත්වේ ශක්ෂාත් කරලා අවුරුදු හතයි මාසහතක් ගතවෙලා හැබැයි. මහාජන්නතාව බුදුරජාණන් වහන්සේ දැක්කනෑ. බුදුරජාණන් වහන්සේ මහා සගරත්නය දැක්කනෑ දැ හැමදාම බුදුරජාණන් වහන්සේ සංගරත්නය එක්ක රත්තුමාගේ මාලිගාවටයි පින්ඩ පාති වඩින්නේ. මොකද ඒ විහාරෙන් පිටට යන්න වෙන පාරක් න රත්තුමායිව වහල පාරහදල තියන්නේ කෙලිම කොහටද මාලිගාවට ඉති නොහොම්ම කාලේ ගත වෙද්දී මහජනතාව දැන ගත්ත දැ ආරංචි යනවන්නේ දැ රජමාලිගාව න්න අයගෙන් එම ආරංචි යනවා මේ විපස්සී බුදුරජාණන් වහන්සේ නම්සාස්රෘුන් වහන්සේ ෝකට පහළ වෙලා සතර අපායිෙන් නිදහස් වෙන මාවත කියා දෙනවා. ඉපදින මැරණ සංසාරගමනින් නිදහස්වීමේ මාවත කියා දෙනවා කියලා දැන් අවුරුදු හතයි මාස හතක් තිස්සි ජනතාව අතර කට කතා පැතිරුණ හැබැයි දැන් ජනතාව බලං ඉන්නවා අදා අපිට බුදුරජාණන් වහන්සේ දකින්න හම්බේ අද අපිට බුදුරජාණන් වහන්සේ දකින්න හම්බේ කිය අනමුත් ේ අවස්ථාවක් නෑ. අන්තිමට නගර වැසියවෝ එකතු වන නගර වැසියව එකතු වෙලා කත වන මීක වෙන්න දෙන්න බෑ කලාතුරකින් ශාස්තෘන් වහන්සෙනමක් පහළ වෙන්නේ දෙව් මිනිසුන්ට යහපත සදන්නයි. රජතුමාට විතරක් පෞද්ගලිකව වන්දනා කරන්න නිවේ. දැ රජතුමා පෞද්ගලිව දකින්නවත් නෑ ඉතින් අපිට දන් පැන් පූජා කිරීමක් ගැන වන්දනා කිරීමක් ගැන හිත පහදවා ගැනීමක් ගැන කවර කතාද. ඒ නිසා මේක මෙහෙම වෙන්න දෙන්න බෑ අපිත් දෙකෙන්න එක බේරගන්න ඕන්නේ නිරේ උණුසුම් වෙලා තියෙන්නේ මහරත්තුමාට විතරය අප මොකද අපිට නිරේ කියන්නේ නිකං මල්වත් අක්ද ඉරේ කියන්නේ අපිට නිකම් මානෙල් මල් පිපිච තැනක්ද හමද නෑනන්නේ අපි හැමෝටම නිරේ රශ්නේද නැද්ද නිරේ ඉපදනත් දුක්විදින්න වෙනවානේ ඒදැ රටවැස කතාවන නිල්මානෙල්මල් පොකුණක් නිවෙේනි නිරේ රත්තුමාට වගේම අපිටත් නිරේ පුදුනත්මක දෙන්නේ. අපිත් නිරයේ දුක්කොලින් පිච්චිනවා. ඉති නේ නිසා අපිත් අවස්ථාව ලැබුණු වෙලේ පින්රැස් කරගෙන. ඒ විපස්සී බුදුරජාණන් වහන්සකෙන් ධර්මය හල අපිත් මේ සංසාරය ගොඩයන්න ඕනේ ඒ නිසා දැන් දෙකින්න එකක් බේරගන්න ඕනේ මකද දැන්. ඉවසවා හොඳටම ඇති. ද හහිම වෙනවස්ථා නැද්ද රටවල්වල. සමහරට පාරය අදදි අපි දෙකන ඇත පෝස්ට තියවානේ. ඉවසුවා ඇති. කියල සමට අදටත් සමහර වෙලාට ඔය බෝඩ්ඩ හහිමල්ලග නින්න. පෙන් නැද්ද අපිටෆීහි නොහිටවකමන්නේ ඒ වගේ හැබැයිමී. මේ මහජජනතාව අතර ඇතිවෙච්ච මේ මූමටගැන මේ ඇතිවෙච්ච මේ එකතුව ටිකප ප්‍රබල්ලයි දැ දැංකාලඉතිින් බෝඩල්ලගෙන එක විරනය ගොඩක් වෙන්නන්නේ තීකාලි මිනිස්සුන්ගේ හදදෝතටම මේක කිින්දාා බැහැලතිබබ මිනිස්සු කල්පනා කළා දැන්නම් තවත් ඉවසන්න බෑ අපිට අපිට ශාස්ෘන් වහන්සේ ඕනේ අපි රධතුමාගෙන් දෙකින් එකක් බේරගන්න ඕනේ කිය කතාවන අපි රජතුමාගෙන් අහමු රජතුමනි අපිට ශාස්තෘන් වහන්සේව දෙන්න දැන් දැන් ඔබ ඔබත් ඔබ වහන්සේමී අවුරුදු හතයි මාසහතක්ම ශාස්තෘන් වහස රුපස්ථාන කළ දෙැ අපිට අවස්ථාවක් තියෙන් ඕනේ ශාස්තෘන් වහන්සේ කියන්නේ රත්තුමාගේ පෞද්ගලික එකක් පෞද්ගලිකමී ධනයක් නොවේ ශාස්තෘන් වහන්ස කිය කියන්නේ දෙව් මිනිසුන්ට ලැබෙන සම්පතක් ඉති නේ නිසා රධතුමන අපට අපේ ශාස්තෘන් වහන්සේ ලබා දෙන්න කියලා අපි ඉල්න්නමු. රධතුමා දුන්නොත් හොඳයි. ඉච්චේතන් කුසලාං දුන්නොත් එක කුසලයක් එහෙමනොත් එක හොඳයි. රදතුමා බැරි වෙලාවත් දෙන්න කැමතිවු නැත්තං ශාස්තෘන් වහන්ස ලබා අපට ලබා දෙන්න කැමතිවු නැත්තං. අපි රධතුමත් එකක යුද්ධ කරමු. අපි රද්තුමත් එකක යුද්ධ කරලා හරි. බුදුරජාණන් වහන්සේ සංගරත්නය අපට ලබාගනිමූ කියලා ඒ මහජනතාව කතාවන. කතාවෙලා මේ අ අතරටිය පොටි මොලකාරේ එයාකිව්වා හරිදැ මේක කරද්දිී අපිට නිකන් අපි යෝකට නැගිටින්න ගියොත් වැඩේ අවුල් වෙනෝ. ඒකට අපි හොයාගන්න ඕනේ ප්‍ර්බොල චරිතයක් දැ මොනහරිදැන් ඔය ජුට විරද්වසාමා්‍යෙන් කැල්ලක්වෙදදි නිකම් මිනිසුටි කවත්තුකොද වෙන්නේ. සමහරිට පරදින්න තියෙන අවස්ථාව වැඩීන ති ඒ අයි කතාාවනා මෙතන ඉන්වනේ ප්‍රබල චරිතයක්. අපි එනිසා ප්‍රබ්බල කෙනෙක් අල්ලගන්නවාඕන කියලා. එහෙම හිතල බැලුව කවුද ප්‍රබල කෙනා. බැලුවහම ඊළඟට ඉන්න ප්‍රබල කෙනෙක් තමයි රජතුමාගේ ප්‍රධාන සිින්පතිතුමා එතකොටට එමකද වන්නේ. මේ ජනතාව අත්තරින් තෝර ගත්තා නියෝජිතයකහිපදනි සෙන් පතිතුමාාව මේ වැඩේට පොළඹොගන්න. ඒ කරලා සෙන්පතිතුමාළඟට ගියා. සෙන් පත්තුමාළඟට ගිහිල්ලා සෙන් පප්‍රතුමාට කිව්වා සෙන් පතිතුමනි දැන්නම් එන පොට හරිනෑ. මේ රටීමම මිනිස්සු හොඳටම කැලඹිලා ඉන්නේ මොකද මේ ශාස්තෘන් වහන්සේ මහජනතාවට දකින්නවත් දන් පැන් පූජ කරන්නවත් රත්තුම අවස්ථාවක් දෙන්නේ. රත්තුමා පෞද්ගලිකවෝ තමම්ම පින් කරගන්නවා කියලද ඔය විද්ධි පින්වත්නී පින්වත් දරුවන සින්පතිතුමාටත් ඕකම හිතල තිබ්බි. ඇයි. සින්පත්තුමාට හැමදාම පීනවා රත්තුමා දන් පූජ කරනවා. කාටද බුදුරජාණන් වහන්සේ ප්‍රමක මහා සංගරත්නයට. හැබැයි සන් පතිතුමාට අවස්ථාව නෑ. ති අර මිනිස්සුකිව්වා සෙන් පතිතුමනිි අපි රත්තුමාගින් අහනෝ රත්තුමනි අපිට අපේ ශාස්ෘන් වහන්සව ලබා දෙන්න. අපට ශාස්තෘන් වහන්සේව ලබාදුනෙ නැත්තං අපි යුද්ධ කරලහරේ ශාස්තෘන් වහන්සේ ලබාගන්නවා කියලා. පට සෙන්පතිතුමත් ටිකක් කයත් අමුතු මොලයක් තියෙන කියන්නේෙ කෑමකද කෙල්ලේ. එයා කිව හරේ. මං මේ ප්‍රශ්නි විඳල දෙන්න. මං මේ ප්‍රශ්නි විඳල දෙන්න ශාස්ෘන් වහන්සේව දකින්න, ාස්තෘන් වහන්සට දාාන පූජ කරන්න ඔබට අවස්ථාව අරගෙන දෙන්නම් හැබැ එක කොන්දේසියක් පිටකද කොන්දේසිය එහෙම අවස්ථාව ලැබුණට පස්ස පළමුවෙනි දවස මට දෙන්න ඕනේ. පළමුවෙනි දවස මම තමයි සාාස්තෘන් වහන්සේ ප්‍රමුග මහා සංගරත්නට ධානපූජ කරන්නේ දිවිනි දවසිදල්ලා ඔයාල ඕන එකක් කරගන්න කිය. එතකොටට ඇයි දැන්ෙන් හරි ඩිමාන්්ඩ එකක් හැදිලා ඇයි රත්තුමා තනීමනය කරන්නේ එතකට වට ඉන්න හැමෝටම දෙද රත්තුමා කරන එක කරන්න. කැමැත්තක් කනෙ එක සාමාන්‍යෙන් එහහිමි එකක් තියෙනවාන්නේේ ති සෙනපත්තුමාතතිතින් දැන් පිට කැමති තුමකිවවා පලවෙනි දවස මට ඕනේ. ඉතිකර මිනිස්සු කල්පනා කළ කමක් නෑ. ඒනම් පළවෙනි දස සෙන්පත්තුමාට දෙන්නවා. දැ සෙන්පත්තුමාත් කාගේ පැත්තෙත්දැ. ජනතාවගේ පැත්තේ. සෙන්ප්‍රතිතුමා රත්තුමාළඟට කියා. තුමාලකට හිල කියනවා අනේ දේවයන් වහන්ස දැන් රටේ ලොකු අරබෝදයක් පත්තුම ව මකද දරුව ප්‍රශ්නේ කිව මහරජතුමනි රට වැසියු ඔබෝහන්සේට විරුද්ධ කැරලි ගසන්න යනවා යුද්ධ වදින්න යනවා ඊට පස්ව මකද දෙකට කාරණේ කිව්වා මහරත්තුමනම ශාස්තෘූන් වහන්සේව බදුජාණන් වහන්සේ රටවැසියන්ට දකින්න ඕන කියනවා. රටවැසියන්ට දන් පැන් පූජ කරන්න ඕන කියනවා. ඔබහන්සේකට අවස්ථාවක් දෙන්න ඇති නිසා මහජනතාව දැන් ඔබෝහන් සිට විරුද්ධව යුද්ධ කරලා යුද්ධ කරන්නයි සූදානං වෙන්න කියලා ඉතු රත්තුමාකිව හරි මමනං ශාස්තෘන් වහන්සේව දෙන්නේ නෑ. මම යුද්ධ කරනවා කියලා කිව රජතුමා දැන් උඹද වෙන්නේ යන්නේ. බුදුරජාණන් වහන්සේව ලබාගන්න රදතුමයි රටවැසේනු යුද්ධ කරන්න. ඉතකොටට සෙන් පොජතුමා කියනවා රත්තුමාටිතින් රාජකීය සේනාවත්තින් වනට දෙ සෙන් පපත්තුමා කියන්නේ දෙ අද කාලි වගෙන කවුද්ද. අදකාලි වගේන ආරක්ෂක ලේකම්තුමා වගේ. ත්‍රරනාා දෙෙහිමටත් නැත්තම් ත්‍රිවිද හමුදාවටම අන දෙන කෙනාවගේ. එතකොට දැන් සෙන්පත්තුමා කියනවා ස්වාමීනී උබහන්ස කොමද යුද්ධ කරන්නේ. උබෝහන්සේගේම දසේයෝදෙන් ඔබහන්සේගේ යටත්වේසිවන ඔබහන්සි රුද්ධ යුද්ධ කරන්නේයන්නේ. තු ඔබහන්සක පැත්ත කවුදඉන්න කෙහෙවෝ. ඉතකොට රත්තුමාකිව ඇ යුබ්බ එතකොට සෙන්පත්තුමා කියනවා රත්තුමනි මට නම් බෑකිව රටවවැයන් විරුද්ධ යුද්ධ කරන්නේ. එතකට රත්තුමාද ේරුන්ගත්තතා දැන්නම් එන පොට හරිනෑ? ින් පතිතුමත් කාගි පැත්තක අරගෙනද රට වැසියන්ග පැත්තා අරගෙන එතකොට රත්තුමා ඊට පස්සේ සාකච්ඡාමාගිකටඉන්න කැමතිවුණ කැමති වෙලා දැන්ගන්න දැන්ගන්නේ යනවාැ පොඩි සාකච්චාවාරය යනෝ රත්තුමා කියනවා හරි මට එහිෙනම් තව අවුරුදු හතක් කුයි මාස හතක් දන් දෙන්න ඕන කියලා. පට වැසිය කියන බැෑ බෑ බෑ ඉච්චර කල් දෙන්න බැයි එක හොඳන වැඩි හි අවුරදු හතක්කමට අවස්ථාව දෙන්න ඕනේ දන් දෙන්න ඊට පස්සේ ඔහල ඕන දිර දන් දෙන්න. මිනිස්සු ඒකට කැමතිවනිෙත් නෑ. සේ අවුරුදු හයට බැස්ස. පහට බැස්ස. හතරට බැස්ස. ඊට පස්සේ තුනට බැස්ස දෙකට බැස්ස. ඒත් රටවැසිය කැමතිවනි නෑ රත්තුමාකිව්වා එනම් හරි මට අවුරුද්දක් දෙන්න අවුරුද්දක් මන් දන් දෙන්නම්. ට පස යාලදන් දෙන්න කියලා කැමති වනෙන්නේ. මාස හයට මාස පහට ඔය විදිට මාස සති දෙකට බැස්සා. ස්රත්තුමාහිනම් සති දෙකක් කල්ල ඉල්ලුව. එතක රටවැස්සිකුව බැ බැබෑ සති දෙක වැඩි. දැන් උබහන්සේ මේ වෙනක නොත් අවුරුදු හතයි මාස හතක් දන්නේීලා නොවේ රත්තුමාකි වහරි හනම් මට දවස් හතක් ඕන දෙන්න කියලා. එතකොට රටවැස්ස කතාවනා රජතුමාත් එක්ක ඕනොට වඩා යන එකත් ඇඟටගුණ නෑ දවස්හතන මක්න තින් සතිය කියනෙකති ඉක්මන්ට කිවිල එනවන රත්තුමාට එන සතියකට හාකි කියලාකිවා. ඊට පස්සේ මොක දුන්නේ රජතුමා දවස් හයක් දන් දුන්න එක දිකට රට වැසියන්ට නොපිණී අ කලින් දුන්න විදිහටම පළවෙනි දවස් හය දන්දලා හත්වෙනි දවසෙදාානය දුන්නේ සීලු දිනාටම පන්න අ ඔක්කෝම තිරායිංගරලා ටයන් ඇත් දෙ එන්න කියලා රත්තුමා හත්වනි දවසදානය ඉතාමත්ම අග්‍ර විදිහට පූජා කලා. අග්‍ර විදිහට හත්වෙනි දවසේධානයේ පූජා කරලා ඉවවෙලා රත්තුමා හනෝ රටවැසියන්ගෙන් රටවැසිී නිවමකද කියන්නේ. ඔබට පුළුවන්ද මේ මං වගේ දන් දෙන්න කියලා මේ වගේ. මේ විදිහට එතකොට රටවැසියු කල්බනා කලා මේ රත්තුමා එන පොට හරි නෑ. අපි රත්තුමාාවගේ දන් දෙන්න සමත් නෑ කියලා රත්තුමා ආයත් බුද්ධ ප්‍රමුක මහා සංඟරත්නයට දන්දීමේ අවස්ථාව ගන්නයි මේ හදන්නේ කියලා පරටවැසිය කිව්වා ස්වාමීණී අපිටත් පුුවන් ඔය විදිීර දන් දෙන්න කියලා රත්තුමාට කරන්න දෙයක් නෑදැන් රත්තුමා පිටි අත්ලෙන් කඳුලු පිස දමමින් ්‍රටවැසිය ඇන්ට කිව්වා හොඳයි ඒනම් හිටේදලා ඔබට අවස්ථාව කියලා පස්සෙ දැන් ඔන්න බුද්ධ ප්‍රමුඛ මහා සංගරත්නයට දන්දීම ප්‍රත්තුමාට පස්සේ දන්දීම පලවිනි අවස්ථාව කාටද ලැබුණි. කාටද ලැබුණිදේ ආදැන් පොරොන්දුු ඉටු කරන්න වෙනවා. මොකද මහදනතාව පක්ෂිං දුන්න පොරොන්දුව. ඒ තමයි සෙන් පතිතුමාට පලමවෙනි දවසීධානය දෙන්න සෙන් පතිතුමාට අවස්ථාව දෙනවා කියන්නේ එක දිී රටවවැසියව දෙන් කතා වෙනදැ අයු අපිටිතිං අපි අපිට බැරරිියුනා දැ සෙන්ප්‍රත්තුමා කොහොමරි ගත්තනයද රටවැස්සිු කතාව වී නමුත් සෙන්පතිතුමාටං අවස්ථාවදෙන් ලැබුණ. සෙන්පතිතුමා මොකද කරලේ දැ සෙන්පතිතුමාට ඕනෙ වුුණා ඒදානි කිසිම කෙනෙගේ සහභාගිත්වයක් නොගන්න. තමන් පනියම කරන්න. සෙන්පත්තුමා මොකද කල්ලේ එයාග එඒ යටත නන්නේ හමුදාව යොක්කමනි වෙන්නම එයාගේ පුරුෂයන්ුව තනිකර යෙදෙව්වා බුදුරජාණන් වහන්සේගේ විහාරයේ ඉඳලා සෙන්පතිතුමාගේ නිවස දෙසටන පාරතියනවානි. අන්නේ පාරී දිගටම යෙදෙව්ව කවුද. එ සන්න ප්‍රතිතුමාගේ යටති සේවය කරන පුරුෂයන් වෙදෝලකිව්වා. කිසිම කෙනෙකුට අවස්ථාවක් දෙන්න එපාකිවවා ආහාරපාන පූජ කරන්න එතකොට දෙ සෙන් ප්‍රජතුමත් කරන්න එක විදිකට කා කවුරු කරපු එක්කමද රජතුමා කරපුදේ මයි දෙැන් කට්ටියේ දැම්ම දෙැ කාටවත් බුදුරජාණන් වහන්සේට අර ආහාරපාන ගෙනනල්ල පූජ කරන අවස්ථාවක් දෙන්නේ එ චෙක් කරලා යවනවා එ කරල ගැනෙීමේ ආහාරපාන කවර අරගෙන ස්තරට නවන යායට ස්තරා එන දෙෙන්නේ නෑ. ඉතිං එදා උදේ ඒ රටේ ප්‍රධාන සිටුවරයාගේ ගෙදර හරි අපූරු දෙයක් වුණා කදන්නේ. ඒ ප්‍රධාන සිටුවරයට හිටිය හරි බුද්ධිමත්දුවක් මේ දුවගේ නම තමයි සුමනා ගද නම ආහනම් විපස්සි බුදුරජාණන් වහන්සගේ කාලෙත් සුමනට තිැබිබුණ නමද. සුමනා කියන නමමයි. මේ විපස්සි බුදුරජාණන් වහන්ේ කාලෙ දැන් ඒ රට්ටේ ප්‍රධාන සිටුතුමාගේ දුව වෙලා හිට සුමනාව.ම සුමනාව එදා උුද්දේ තමන්ගේ ඉහෙළියන්න එක්ක සෙල්ලං කරලා ගෙදරට එද්ද උදේම අම්මා දුකේෙන් ඉන්න ආණ්ඩාන්ඩ ඒක අයට ප්‍රධාන සිටතුමාගේ සිතුුද්දී සිට බිරිද. එතකොට කියන අහනෝ ඇයි අම්ම මේ ශෝකෙන් කියනවා අනේ ද බලන් ඒ විපස්සී නම් බුදුරජාණන් වහන්සට දන් දෙෙන් අපි කොච්චර කැමතිද අපි අවුරුදු හතයි මාස හතක් බලං හිටිය මාසාහතයි දවස් හතක් බලං හිටිය අනේ දුවේ දගේ තාත්ත හිටිය නම් එක යන මේ විද්දි ප්‍රධාන සිටතුමා කලුරිය කරලා කියන අේ දේ දුවගේ තාත්ත හිටිය නම් ය අවස්ථාව ලැබෙන්නේ අපටයි දුගි තාර්ත හිටයන ඔය අවස්ථාවයි සල්පතියට හම් බින්නේ ඔය අවස්ථාව ලැබෙන්නේ අපටයිහෙනං අද දානි පූජකරගන්නේ අපි කියලා අම්ම කිව්වා ඒ වෙලාවෙ දුව කියනවා අම්මි ශෝක කරන්න එපා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සිට දාන පූජ කරන්නේ අපි තමයි කිය සුමන කියලම්කද කළේ. අම්මත් එක්ක එකතු වෙලා දිය නුමුසු ඉතාමත්ම ප්‍රනීත කිරිබතක් හැදවා. ගිතෙල් මීපැනයාදිය දාලා දන් හරි ඒ ප්‍රණීතයේක. ඒ කරලා ලක්ෂයක් වටින රන්තලියක ඒ කිරිබත වැඩුවා. වඩලා ලස්සනටේ කිරිබත හදලා පිරිසිදු රෙදිවලින් ආවරණය කරලා. ආවරණය කරලා. සමන්මල් අරගෙන සපච්මල් සමම්පිච්චමල් අරගෙන ලස්සනට ඉස්සල්ලා නිකක් ලොකෝ නිකං මේ ලොකු නිකං නික ලොකු මල් වට්ටිගේ තියනෙවතියෙන්නේ එහෙමිකක් කරගෙන්න්න ඒක යටට දැම්ම සමම්පිච්චමත් ඒකරලා මැදින් තිබ්බ අර අර කිරිපිඩු තලිය ඒ කරලා උඩිං වැහුව ආයමන වගෙන්ද සමපිච මල්ලින් ද හුදටම සුවඳ හමවා පුද්දුම විදිහට සුවද හමන සමම්පිච් මල් ගොමුවක් කෙලාදැන්නේ ඒ මල් භාජනයේ මල් වට්ටේ හැබැයි මැදතියනෙමනවාද කිරීපිඩු ැමි සුමනහරි පින්වාන්තයි මොලේ තියෙන කෙනෙක් සුමනමකද කළේ තමන්ගේ පරිවාර කුමාරිකාවන්නක් මේ අ අරක හිසේතියාගෙන සාධකාර නංවමින් බුදුරජාණන් වහන්සේ විහාරෙන් හරියටම එලියට එදදේ ඒ බුදුරජාණන් වහන්සේ විහාරෙන් එලියට වඩින මාවතය ඉස්සරට යන්න ගත්තා මොකක් කොළේදයාගෙනද. අර සමම්පිච්ච මල් ගොම ලු විදයාගෙන. එතකොට මගදී යාව නැවැත්තුව කවුද නැවැත්තුයි. අ සෙන්පතිතුමාගේ රාජපුරුසියෝ ඉන්නවානී ඒ අය සුමනාව නැවැත්තුවා. නවත්තලකිව දුවේ මේ මිතන හාට යන්න බැහ. අද සෙන්පතිතුමා දන් දෙෙන දවස. එතකොට සුමනායිතිං ටිකක් මොලී පාවිච්චි කරනවා දැ සුමන හරි ලස්සන කියෙනෙ ති සුමනයිතිං අරදැන් ය දැ ඒ ඒකෙටත්ස් සඳහන්ගෙන තැන විස්තර වෙනවා. පිින්වන්තායට හරි ලස්සන වචන තියෙනවා කියලා. ඉතින් මෙයාමකද කල්ලේ කතා කළ අනේ බාප්පි අනේ මාමි අනේ ලොකුතාත කියීලවගගේ දෙැ අර පොඩිද දෙමය පොඩි ළමයෙන්න්නේ ති ැ අවුරදු මන් තන පහලවක්දසයක් වෙන්න ඇති. ඉරම ත්ත ැනෙක නේ ම මේ වට යන්න දෙන් ඒරස්කොලල් අනේනෑ එත මාමී කියලර ප්‍රධාන සිතුවරෑගේ දුවනමි ඉතින් කතාගරදදි ඉතින් අරකටලේ පෆෝුවත් පොඩ්ඩ මකද වෙන්නන්නේ උනුවේනවාන එතකට අනේ දුවේ දුවම ක කියල ති අරකට කියනවා අනේ දේ ම සිටතුමා එපා කියලන තියෙන්නේ යන්න දෙන්න එතිකට මියයාහනෝ අනේ මාමි එතකොට ටතුමා මල්ුත් පූජ කරන්න එපා කියලද තියන්නේ. එතකොට මොකද දහම්මෙන උත්තරේ. නෑ නෑ දයි මල් පූජ කරන්නම් ඉපා කිවිනේ ආහාරපාන පූජ කරන්න නං ඉපා කියලා තියන්නේ කියල. දෙැ ඉතනි සුබන බොරු කිව්වද බොරු කිවී නෑ සුමන ඇහුවම කක්ද මා මට මෙතෙන කෑම මොනහරි පේනවාද කියලා හවා. කෑම නෑ කියලා කිවේ නෑ. ඉතකොටට ඉතකොට කිව්වා මේ අනි කෑමන නෑනතිමී මල්වට්ට යක්න කියලා. අන ඒක තමයි මාමේ ඉතින් ඉහම් බුදුරජාණන් වහසේ ම මල්ික පූජ කරන්නන්නේ ආහොන් හොඳේ ද හින මල්තිික පූජ කරගන්න ෙල ද නිශ්බ්දෝන ටික් ස්වරටේ දියවන ව කෙනෙක් නැවැත්තු හා ොහෙදයන්නේ අනේ ලොකුතාත්දේ මොකදමිමිම කියන දෙක් ලැස්සුමනාවර කාන්තාවන්ගේ මායන්තී නන් ටිකක්. ඒ වගෙන් ඉතින් හැටහතරම දැ පාවිච්චි කරන්න පටන් ගත්ත. හැවි පින කරගන්න. දැන් කියනවා අනී ලොකුතාහත්වේ ඇයි මාව නෑව ඇත්තුේ නෑනෑ සෙන් පපතිතුමා එපා කියල තියන්ෙ ලොකුතාත් කියන ති සෙරටන. එතකොට ටිකත් ලොකුතාත්තා කියපුගම ඔන්නද හඬමොකදන්නේ බාලවනා. ස්කිව නෑ යන්න දෙන්නේ. නෑ නෑනෑ මට අනි ඇයි ඒයි ලොකුතතාත්ව අපිට යන්න දෙන්න ඇත්ති. එතකොට තිැන් කියවා සිටුතුමා එපා කියලන තියනෙ සිටුතුමාම අ අද දන් දෙන්නේ සිටතුමා. වෙන කාටව තාහාරපාන දන් දෙන්න අවස්ථාව දෙන්න එපා කියලයි තියෙන්නේ. ඉතින් ලොකුතාත්තේ මෙ මෙතන මේ ලොකුතතාත්තට මොනොහරි කෑමක් පේ නොවද. කියල පෙන්ල්වා මල් වට්ටි එතකොට කියනවා තරනනම් ඉතින් මල්නි තියෙන්නේ. එතුකොට ලොකුතාත්ේ සිටුතුමා එපා කියලාතියෙනවද මල් පූජ කරන්න. ඒකටනඟ තීපා කියලන්නේ ආ එෙන යනවෑනෝ කියලා ඔන්නදෑ අවස්ථාව දුන්නද ඔහොෝම සමහරයට බාප්පා කිව්වා හමම සමහරයට අයියා කිව්වා ඔහොමොහොම කෝමහරි හර හැම තැනින්ම මිදදිල්ලා බුදුරජාණන් වහන්සේරඟට ගිය ගිල්ලා සුමනාව හිටින් හිතුවා මේ කීරපායාසධානය ඒ බුද්ධ ප්‍රමුඛ මහා සංගරත්නයට පූජාක්‍රමි පූජාවේවා කියල හිතලා අ මේ සමන්මල් වට්ටි හිම් බුදුරජාණන් වහන්සේට පූජකලා. ඒවිලායි බුදුරජාණන් වහන්සේ පිළිගින්නසිින්පතිතුමාගිම පුරුසයකුට කිව් එක ගන්න කියලා. ඇ ඒක අරගෙන දැන් ඉන්නවා. ඒවිලායි සුමනාව ප්‍රාර්ථනාවක් කලා. මොකදකර ප්‍රාර්ථනාව සුමනාව හිතුවා මම සසරේ යම්තාක් උපදිනවා නම්. ඒ උපදින උපදින හැම ජීවිතදීම ැම ජීවිතයකදීම බිය තැතිගැනීම නැත්තෙක්වෙම්වා. මට කිසිම විදිහකට තැතිගැනීම බයක් මාගේ ජීවිතයට ඇති නොවීවා කියල ප්‍රාර්ථනා කළා. ඊට පස්ස ප්‍රාර්ථනා කළා, මම යම්තා සසරේ උපදිනවා නං ඒ උපදින හැම ජීවිතයකදීම ඒ උපදින හැම ජීවිතයකදීම මට මේ සමන්මල් වගේ මේ සමන්මල් වගේ ඉතාමත්ම සුන්දර සියලු දෙනාටම ප්‍රිය උපදවන හැසරී මැත්තෙක් වෙම්වා මම සියලු දෙනාම මට කැමති වෙත්වා කියලා පාර්ථනයක් කළ තව පාර්ථනයක් කළා සමන්මල් නිසානදැ යන්න ලැබුණ ඒ නිසා ඉපදින ඉපදින හැම ජීවිතය මට සුමනා කියන නම ලැබේවා කියලා සමන්මදලටඒ කල සුමන කිය නමත් පාවිච්චේලා තිබුණ ඉතින් හැමජීවිතයකදම මට සුමනා කියන නම ලැබේවා කියලා ප්‍රාර්ථනා කළ ඉතින් බුදුරජාණන් වහන්සේ දානය පිළි ගත්තා ඉති දැන් බුදුජාණන් වහන්ස කෙළින්ම්ම වඩ නේ කොහෙටද අ සින්පතිතුමාගේ ගෙදර දැන් පැනවූ මණ්ඩපි වැඩඉන්න ස සන්පතිතුමා ප්‍රනීත ආහාරපාන අරක් ගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සගේ පාතරයට බිදන්නේ යද්දී බුදුරජාණන් වහන්සේ පාත්තරි අත වැැහුවා එතර පාතරි අත වැැහුවට පස්සේ සින්පත්තුමා කියනවා අන ස්වාමීනී භික්ෂුසංගයා සීලුදිනා වහන්සේ දැන් වැඩඉන්නවා සිටතුමා හිතුව බුදුරජාණන් වහන්සේ හිතන්න නැති මේ සාමීන් වහන්සල තාම ඇයි හැට අටදහක්න ස්වාමීන් වහන්සල තාම අසුන්වල ඉඳගෙන නැතුව ඇති ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අත වැැහවේ කියලා. එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ වදාලා සිටතුමනේ භික්‍ෂු සංගයා වැඩඉන්න බව මම දන්නවා. අද උදේශනින්ම එක්තරා උපාසිකාවාක් අප ධානී පූජා කලාන ශීර පායාසේ පූජා කලා කියලා එතකට ඒ වෙලාවෙම මුොකද මේ සිදෙන් සෙන් පපත්තු මාට හොඳදම පුතුමයිද මිච්ච ආරක්ෂාවදාලත් කෝමද පූජ කළේ කිව ඔන්නඒ සමන්මල් වට්ටිය ගන්න කියලා එතකොටම අර සේවකය කිව්වා අනේ ස්වාමීනි සමාවෙන සේක්වා මේී කෙල්ලා කැවිල් අපි වරවටල්ලා මේ බුදුරජාණන් වහන්සේ මේක? දැ කරන්න එන්නන්නේ බුදුරජාන්සි පිළිගත්තන පිළිගත්ත දේ තමයි බුදුරජාණන් වහන්ස වලදන්නේ. ඉතිං පළමුෙන්ම බුදුරජාණන් වහන්සේ පාත්‍රයට බෙදුව ීමමනවාදකොට. අර සුමනාවගේ ශීරපායාසධානය ඉතින් බුදුරජාණන් වහන්සේ විලා අධිෂ්ඨාන කළා මේ කීරපායාසධානය මෙතන ඉන්න සියලූම මහා සංගරත්නට ප්‍රමාණවත්වේවා කියලා බදවා බදනයැකි වරවෙන්නේ නෑ. සියලු සංගරත්නයට පූජ කලේ සුමනාවගේ ශීරපායාසදාන්නේ දෙවනුව තමයි සෙන්පජතුමාගිධානේ පූජාව වන්නේ. ඉති නේවෙලාවේ සෙන්ප්‍රතිතුමා කල්පනා කළා ඒ කාන්තයෙන්වමි සුමනානම් සිටුකුමාරිය ඒ කාන්තයෙන්ම බුද්ධිමත්කෙනෙ. මෙවැනි නුවනැති ඉස්ත්‍රයක් යම් නිවසක වාසය කරනවා නං. ඒ නිවසේ වාසය කරන ස්වාමයාට ස්වර්ග සම්පත්තිය නං හිඟවෙන්නේ නෑ. අය හපතක්නම් වෙන්න නෑ කියලා මොකද කල්ලේ. එහෙම්මම යෝජනාවක් ැව්වා කොහටද. ප්‍රධාන සිටතුමාගේ ගෙදරට රටේ සෙන්පතිතුමා විදිහට මම ති තරුණ සෙන්පතිකෙන හිටිය වයිස නෑ. ඉතිං ඒ සෙන්පතිතුමා යෝජනාවක් ඇව්වා කාවද. සුමනාව විවාහ කරගන්න කැමතියි කියලා. ඒ කරලා සුමනාව වි වහ කරගෙන්න්න තමන්ගේ නිවසේ ප්‍රධාන තැන සුමනාවට ලබාදදුඔන්න. සුමනාව ඉතින් එදායිඳලා සෙන්පතිතුමාගේ සල්ලිත් පාවිච්චි කරලා. තමන්ගේ පියයාගෙන් ලැබුණ මුදලළුත් පාවිච්චි කරලා දිගටව මමද කල්ලේ. දන් පැන් පූජා කරමින් පින් රැස් කරගත්තා. ඒම පින් රැස් කරගත්ත සුමනාව ඊට පස්සේ උපන්නේ දිවියලෝකයේ. දිවියලෝක ඉපදුනේ බොහෝම අග්‍රවූ දිව්‍යංගනාවක් විදිහත ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් බබලනො ඒයි මහාදන් පූජා කළ නිසා. ඉතින් දෙවිවරු සුමනාව දැක්කට පස්සෙ දිවිය ෝකෙදී අ මේ මහානුභාව සම්පන්න දෙවුදුව කලින් ජීවිත ඉදලම තමන්ගේ නම අරගෙනාවන්නේ ඒ ප්‍රර්ථනාවක් කලලා නි දෙවර එකක දකිනවා කියලා මොකද කළේ. සුමනාවට ඒ සු දිව්‍ය දුහිීත්‍රුකාවට මොකද කළේ නමදුන්න සුමනා කියලා. එදා යිඉඳල සුමනා දෙවුදුව බවට පත්තුන. නොයි විදිීර කාලෙ ගතවන්නා. කාලෙ ගතවෙදි තමයි ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගයාාවේ. ඒ අර. පස්ස බදුරජාණන් වහන්ස පස්ස. කල්ප අනුව එකක් කියාට පස්සේ. සුමනාව කල පිංවල අග්‍රථම විපාකය සුමනාවට විඳින්න තිබුණ පින්වාත්න පින්වත් දරුවනේ අපගේ ගෞතමනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදින කාලිදැම් බලන්න ඒ මහා පින්කරගන්න අයට දැ පිණින් පිරුණු ජීවිතයක් උපදවාගත්ත කෙනාටයම් රැකවරණයක් නැද්ද තියෙනවාේ. ඒකොටයාට සුගතිය තුළ ලැබෙන රැකවරණය තිබෙනෝ. ඉතින් ඒත් එක්කම මකද වන්නේේ බුදුරජාණන් වහන්සිමිල් ලෝක පහල වෙච්ච කාලේ වි සුමනාව ඉපදුනා ඒ කාලේ දම්බදිව තිබ්බ ප්‍රධානම ජනපදයවන කොසොල් ජනපදයේ කොසොල් රදතුමාගේ අග්‍ර මහේෂිකාවට දාව කොසොල් රත්තුමාගේ දුව විදිහට. සුමනා පිලිසින ගත්ත දවසේදලා හරීම සෞභාග්‍යයක්රාජ මාලිගාවට උදාවන. සුමනාව යම් දවසකද මේ මනුලෝකයට බිහිවුණේ. ඉ සුමනාව මනුලෝකයට බිහිවෙච්ච දවසදී. දනක් උසට සමන්මල් වැසි වෙස්සා කියල සඳහන් වෙනෝ. තැන් බලන්න මේ කාලෙ හෙම පිංඇතිය ඉන්නවාද. මේකාලෙ අපිට ඒ වහන්නම් වෙන්නේනෙ. ඇයිඒ. එම පිංඇති අය සාමාන්‍ය මනුසලෝකට එන්නේ බුදුවරු, ලෝකෙ පහළ වෙන කාලෙ. ඉතිං ඒ දනක්කුසට සමන්මල් වැසි වසිද්ධී ප්‍රත්තුමා හිතුවා ඒ කාන්තයෙන්ම මේ මහා පින් ඇති කුමාරිකාවක් මේ ඉපදිලාඉන්නේ ඉතිනේ නිසා ඒ කාන්තෙන්ම මාගේ මේ දුව කුමාරිකාව මනුස්සලෝකෙට ආවි තනියම වෙන්න බෑ එයාට පිරිවරත් සමඟයි එන්න ඇත්තේ කියලා පරීක්ෂාකට බරද්දි ඒ දවසම තවත් ඒ රටේ ප්‍රධාන පවුල්වල දුවරු පන්සීයක්ක් ඉපදිලා තියනවා. යනි ඒක ගෙවල්වල කීදනෙක්ද පන්සී ප්‍රත්තුමාමකද කළේ. රජතුමා ඒ සියලු දෙනාවම රජතුමාගිගාන්න නඩත්තු කළ නඩත්තු කරලා ඒ ඉපදෙච්ච කුලකුමාරිකාවන් පන්සේ දෙනාම අර සුමනාරාජ කුමාරිකාවගේ, පරිවාර කුමාරිකාවන් බවට පත් කළ පත්කරලාම සුමනාරාජකුමාරිකාවට පරිවාර රාජකුමාරිකාවන්න එක ගමන් කරන්න රත පන්සීයක් ලබා දුන්න ඔය විදිහට රත පන්සීයක් තියන රාජකුමාරිකාවරු හිටිය තුන් දෙෙනයි පින්නත්නේ කවු දෙතුන් දෙනා එක්කෙනෙ කොසොල් රත්තුමාගේ දුව වූ සුමනාරාජකුමාරි දෙවනියක් කෙන තමයි රජගහනුවර ව දනංජකන සිටුතුමාගේ දුවනිය වූ චුන්දී නම් කුමාරි හතර තුමෙන කෙන කවුද විශාකාව ඒතුන් දෙෙන තමයි එබන්ඳු මහා ඉරදි සහිතව උපදින්න පින තිබන තුන් දෙන්න. ඉතින්ද මේ සත්‍රය පටන් ගද්දි කියන්නේ මොක්ද අතකෝ සුමනාරාජකුමාරී පංචහි රත සතේහි ඒ සුමනා රාජකුමාරිකාව පන්සීයක් රත පිරිවරාගෙන. පංචහි රාජකුමාර සතයහි පරිවූතා. රාජකුමාරිකාවන් පන්සීයක් පිරිවරගෙන බුදුරජාණන් වහන්සේළඟට ගිය කියලන කියන්නේ. ඒක උනේ කොහොම දෙහෙන. ඒක උනේ මෙහිමයි එතකොට අ සුමනාව ඉපදෙච්චි දවස ඉපදච්ච රාජකුමාරිකාවන් පන්සීයත් එක තමයි සුමනවේදා භාග්‍යතුන් වහන්සේළඟට ගේ. වාාග්‍යතන් වහන්සේළඟට ගිහිල්ලා උපසංකමිත්වා භගවන්තං අභිවාධෙත්වා ඒකමන්තන් නිසේදී. ගිහිල භාග්‍යතුන් වහන්සසිට ආදරයෙන් වදනා කරලා එකත් පසක වාඩියෝනා. ඒකමන්තං නිසිනාකෝ සුමනාරාජකුමාරී භගවන්තං ඒ තදෝච. ඒ විදිහට එකත් පස්සු ඉඳගත්ත සුමනා රාජකුමාරිය භාග්‍යවතුන් වහන්සේගින් මෙන්න මිහිම අහනෝ මකදදහන්නේ හරි බුද්ධිමත් ප්‍රශ්නයක් මෙයහන්නේ මෙ අහනවා ඉදස්සු භන්තේ භගවතු දේසාාවක ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මි ශ්‍රාවකයෝ දෙන්නේෙක් ඉන්නවා කියල හිතමු කොයි වගේදේ ශ්‍රාවකයෝ දෙන්න. සම සද්ධ ඒ දෙන්නාම ශ්‍රද්ධාවෙන් සමානයි බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම නම් වූකාරණයෙන් දෙදෙනම සමානයි. සම සීලා සීලේ නම් වූකාරණයනුත් දෙදනාම සමානයි. සම ප්ඥා ප්‍රජ්ඥාව නම් වූකාරණයනුත් දෙදනාම සමානයි. එන කරුණුත් තුනකින් සමානයි. මොනාද කරුණු තුන්න සද්ධාවෙන් සමානයි සීලයෙන් සමානයි ප්‍ර්ඥාවෙන් සමානයි ආරය සත්‍යාව බෝධය තමයි ප්‍ර්ඥාව කිය කියන්නේ ඒන් සමානයි එතකොට ඒකෝ දායකෝ එක්කෙනෙක් දන් දෙන කෙනෙ එක්කෙනෙක් පුළුවන් තරම්මකද කරන්නේ දන් දෙන්නවා ඒකෝ අදායකෝ ඒකෝ අදායකෝ අනිත් කෙනා දන් දෙන්නේ එම් මේ දෙන්න ශ්‍රද්ධහා සීල ප්‍රඥාවලින් සමානයි හැබයි එකකාරණයකින් වෙනස් මොකද කාරණය දන්දීම කියන කාරණය එක්කෙනෙක් දන් දෙෙනවා අනිත් කෙනා දන් දෙන්නෙ නෑ. ඒේ කායස්ස බේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකංඋපපජ්ජෙයු. ඒ දෙන්න කයබිඳල මරණයට පත් වනාට පස්සේ අපි හිතමු කියලා කිව්වා. ඔන්න මේ සුගති සංඛ්‍යයාද ස්වර්ගයේ එක කියන්නේ. දිවියලෝකීපදුනා කියලා හිතමු එතකොට. දේවභූතා නම්පිනේ සංබන්තේසියා විසේසෝ. ස්වාමීණී මේ දෙවියන් අතර ඉප දෙච්ච ඔයායගේ වෙනසක් තියෙනවාද. සයා නානාකරනන්ති නානාත්වයක් තියනවද කියලහෝ ඒන්නේ ඔය දෙන්න දෙවියන් අතරිපදු නහම වෙනසක් තියනවදේ දෙන්නගේ. ඇයි සද්ධාවෙන් සමානයි සීලයෙන් සමානයි ප්‍රජ්ඥාවෙන් සමානයි වෙනස මොකක් විතරද. එක් කෙනෙක් දන්දුන්න එක්කෙනෙක් දදුන්නේ නෑ. එතකොටට ඔය විදිහට ඇහුව හම බුදුරජාණන් වහන්සේ වදාලා සයා සුමනීති භගවා අවෝච වාග්‍යතුන් වහන්සේ වදාලා සුමනාවනි වෙනසක් තියෙනවා. මේී ප්‍රශ්න සඇහුවි නිකං නෙවී පින්වත්නේ දරුවනේ.මී ප්‍රශ්නි සුමනාව ඇහවි එක්තරා විශේෂ හේතුවක්ින්ඩ. මොකක් දේ හේතුව ඒ හේතුව තමයි එදා රාජමාලිගාවි වෙච්ච විශේෂ දෙයක් මේ රාජමාලිගාාව වෙච්ච විශේෂදේ එදා වනාට ඒ බොහෝම ඉතිහාසයක් තියෙන කතාව ඒ කතාද සුමනයි කතාව කොච්චර ඇතට ගියාද කල්ප අනුව එකක් ඇතට දෙැම්මී ප්‍රශ්නයහන්න මුල්වෙච් හේතුකාරණය ච්චර යන්නේ නෑ හැබැයි බුද්ධාන්තරයක් කල් නවා බුද්ධාන්තරයක් කියන්නේ එක බුදුරජාණන් වහන්සේ නමගේ ඉඳලා අනිත් බුදුරජාණන් වහන්සේ පහළවීම දක්වා කාලයට යනෝ හනම් මේ සිද්ධිය වුුණේ කොයි බුදුරජාණන් වහන්සේ කාලෙද අපේ බුදුරජාණන් වහන්සේට කලින් මේ ලෝකයේ පහළවන්නු කාශ්‍යපනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුල්ලොව උපත ලැබූ කාලේ කාශ්‍යප නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිස්ලෝක පහළෝ කාලේ මිනිසුන්ගේ ආවිශවුරුදු විසි දහස. ඉති ඒ කාලේ එක යාලුව දෙන්නේ හිටය මේ දෙන්න හරි හොඳ යාලුව මේ දෙන්නම කල්පනා කලා මේ සංසාරය භයානකයි සතරපාය ඉක්මවාගන්න බැරි ගමනක අපි මේ ගමන් කරන්නේ අනේ මේ තරුණ කාලේ ගතවෙලා යන්න කලින් අපි බුදුසසුන පැවිදි වෙලා කොහෝම හරි උතුම් චතුරාර්ය සත්‍ය ධරමය අවබෝධ කරන්න ඕ නෑ කියලා කල්පනා කරලා. කල්පනා කර මී ආලෝ දෙන්නම ගිහි ගෙදර අතෑරලා පැවිදිවුණ. පැවිදි වෙලා මී දෙන්නම ගුණධර්ම වඩනෝ. මී දෙන්නා ගුඩාක් ශ්‍රද්ධාවන්තයි. සීලවන් තාමඉන් වහන්සේ හැමදාම දානිි වෙලාවෙට දැන් පිඩපාති වඩිනවානී වෙලාවටදැ තමන්ට වලදන්න ඕනේ ප්‍රමාණ තියෙනවාන්නේ තමන්ට වලදන්න ඕන ප්‍රමාණයට වඩා පිළිගන්නවා. තමන්ට දැන් වලදන්න අපිතු මුන්න දැන් ඔබට නැද් හෙමික තියනද නැද්ද. දැගුණ මගෙනන් සාමාන්‍යයෙන් බත්හැඳි තුන්නයි. දෙ ඔබට හෙම තියෙනවාද. ඊට වඩා වලඳ නමාරයි දැන්ගට තැතිහමනි සාමාන්‍යින් වලදන්න පුළුවන් බත්හැඳිගාන ඇති නම ම සාමින් වහන්සිබකොත කරන්නේ ඊට වඩා පිළිගන්න. ඊට වඩා පිළි අරගෙන්න්න ඇවිල්ලා තමන්ට ලැබුණු දානෙ කොටසිං ධානිින් කොටසක් එක්කු තව සාමිින්න් වහන්සලට පූජ කරනවා. ඒ ව නැත්තම් වෙන කාටහරි දන් දෙනෝ. එහෙමත් අවස්ථාවක් ලැබෙන් නඇත්තං සියලූම සත්වයන්ට ආහාරයක් වේවා කියන අදහසින් වෙන් කරනවාදැ තමන්ගේ දානයවල නැන්න කලින් කොටසක් වෙන් කරනවා සියලූම සත්වයන්ට ආහාරයක් වේවා කියලා. එතකොට දැන් අනිස්වාමින් වහන්සේ වත්තග්‍ය වතනෙපුරන්නේ. උන්නහන්සේ තමන් බත්තග්‍යවතපුරන් නිසා උන්හන්සෙම්කත කරන්නේ. උන්නහන්සර. මන්ගේ ප්‍රමාණයට විතරමයි පිළිගන්නේ. පිළි අරගෙන මොනත්තිතුර කරන්න ඔක්කොම් ලදනවා. එතකොටට මීසාමීන් වහන්සේලා දෙන මාතර කතාබහක් ඇතිවුණ මොකක්දද හොඳ කියලා. එතකොටට අ සාරාණයේ වතපුරණ සාමීන් වහන්ස කිව්වා ආයශ්මතුනි දැන්දැන් අපි අපිට ඉතින් දන්දිින් අවස්ථාවත් නේනවෙන්න අපි ස්වාමීන් වහන්සේලන්නේ ලැබිච්ච දෙයක් එපැයි දන්දින් ඒකයි මං මේ ටකක් වැඩි පුරාරගෙන්න්න. අනිත් අයට දෙන්නේ ඔබහන්සේත් ඒක පුරුදු කරන්න කියලා. අනිත්‍යල්ලූ සාමීන් වහන්ස කැමතිවුණේ නෑ එකකට උන්හසකිව නෑ නෑ නෑ. එම නෙවයි ආයුශ්මතුන්නේ. ඔය ආහාර නාස්තික කරන්න හොඳ නෑ. දැම් බලන්න ඔබවහන්සේ ආහාර සීලු සත්වයන්ට ආහාරයක් වේවා කියල හරිති නාස්ති කිරීමන්නේ කරන්නේ වැඩිපුරාරගන්න. ඒ නිසා? ආහාර නාස්ති කරන්න හොඳ නෑ අපි මීදැම් බලන්න මම. මම මට ඕන ගානට විතරයි පිළිගන්නේ ම මොවා තතිතුර කරන්නේ. මම මිනිස්සුන්කි දාන විනාස කරන්නේ නෑ කියලකිව්වා. අන්තිමට ඕක පොඩි වාදයක් දක්වා ගිය දැන් අරසාවාමිනාස්කරන නෑ නෑනෑ. තමන් වැඩිපුර පිළියාරගන අනිත්ගනාට දෙනක තමයි ශ්‍රේෂ්ට. අනිත්සානාස කියනවා නෑ නෑක නාස්තිය. නාස්තිකරන්න ඇැතුව ලබිච්ි ඔක්කොෝම අලදන්න ඕනේ කියලා. අදත් එහෙම නැද්ද සමහර වෙලාවට. දෙ මන්දකලතින සමහර අයින්නවා. ඒ අය වත් පිගාන බෙදාගත්තහමත්ා අන්තිට කරපංචා නැට්ටක් වගේ තමයි අන්තිම නිතුරු වෙන්නේ ඒම නැත්ත රම්පේ එහමට පතුරුපතුර දීනයවති න් ඒවැටික් විට අයිනතියෙනවා. අනි තොක්කොම බත් ඇටේදක්වාම කන්නවා. ඒ සමහරවිට හොඳ පුරද්ක් දිරිතමයි කරන්නමි අපතියනවා කියලා. ඉති එදත් එහෙම තමයි උන්නේ. ඉතිං ඒසාමීන් වහන්සේලා ඉති සිල්ගුණ දැම්පිරවා හැබැයි දෙනමට මග පල ලබන්න බැරිවුණ. තැන් බලන්න හැබැයි ධර්මය අවබෝධ කරනු පිණිස අවංක උත්සාහයක නියලුනාා. ධර්මය අවබෝධ කරන්න යම් කෙනෙක් අවංක උත්සා කරනවාන. ඒ කරන අවං ුත්සාහහි පින්නත් දරුවනී කවදාවත් අපතයන්නේ නෑ. කවදාහෝ ඒකිනාට ඒකි ප්‍රතිඵල ලැබෙනෝ. ඉතින්ම සාමීන් වහන්සල දෙනමත් අර ගීගෙදර අතහැරේ ඇතහැරී අවංක අදහස්සේ. ගුණධර්ම පිරුවේ අවංක අදහසේ. ඒ ස්වාමීන් වහන්සල දෙනමට අවංකව වෙහිසුනාට ධර්ම අවබෝධය කරන බැරි වනාා හැබැයි ඉත් තමන් අවංකව උත්සා උත්සා කිරීම නම්ම කුසලය.ඒවගේ බුදුසසුනේ පිළිවෙත් පි පින්දහම් රැස්කර ගැනීම නම් කුසලය. ඒ සාමින් අසර දෙනමට ඉතුරුවනම්. ඒ දෙන මරණෙන් මත්තෙ නිදාගෙන ඇහැරිය වගේ ඉපදුන්නේ දිවියලෝකෙ දෙවරු අතර. පුත්‍රස්ථාන එතකොට ඒ දිවිරත්තුමාගේ දිවිය පෘත්‍රස්ථාන කියන්නේ එක ලොකු තන්න තුොරක් දැන් ඒ දිවිරත්තුමාගේ පුත්‍රස්ථාන ඉපදීම නිසාම ලැබෙන වරක් ප්‍රසාධ නැන්ත තිය නොට හැමදදිවිය ෝගගේ හැමතැනම ලොකු පිගීමක් තියෙනවා ඊට පස්සේ තව බොහෝබොහෝ දේවල් ලැබෙන අදැදැ අද කාල වුනත්න්නේ දෙැන් අපි හිතමොන්න ජාතිිපොත්තු මාගේ තෙක් වෙලා යිපද න ගල වර. ෂ වරා්‍රසාාධන ඇදද ලැබබෙනන්නේ ඇමති කෙනෙ පුතෙක්වෙලා ඉපතු නොත්ද අන්න ඒ වගේ සාරාණී වත සම්පූර්ණ කරපු සාමීන් වහන්ස ඉපදුන දි්‍ය රත්තුමාගේ පුතෙක් වෙලා. අ අනිත්සාමීන් වහන්සේ බත්තග වතරැස්කරපු සාමින්න් වහන්සේ ඉපදුන්නා කවුරු වෙලාද. සාමාන්‍ය දෙවි කෙනෙක් වෙලා දන්දුන්න සාමීන් වහන්සේ දිව ආයුෂයෙන් වරණයෙන් සැපෙන් බලයෙන් ආදීෙන් අධිපති භාවය ආදීන් අ දන් නුදුන්න සාමින්න් වහන්සට වඩා දිවිය ලෝකෙදී බබලනො දිවිය ලෝකේ ආවිශ්‍යය ඔය විදිහට ගෙවිල ගිය කාශප බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනෙත් ලෝකෙන් අතුර දහන් වන කාලි ගත වුණට පස්සේ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මිනිස් ලෝකෙ ඉප දෙන කාලය ආවා ෞතමනම් බදුරජාණන් වහන්සමි මිනිස්ලෝක ඉපදෙනන කාලෙදී අර යාලෝුව දෙන්න මදැ දිවියලෝකෙද යාලුයි හැයිද. අ රත්තුමාගේ පුතාගලෙ වෙනස නෑ අර පරණ හිතවත්කම දිගටම තිබන. ඒ දෙවිවරු දෙන්න එතිරින් චුතවෙලා ඉපපදුන්නේ කොහෙද. කොසොල් රජතුමාගේ රාජමාලිගාවි. අර දන්දුන්න කියනා ඉපදුනාා. කොසල්ලදතුමාගේ පුත්‍රස්ථානය කොසල්රත්තුමාගේ මෙහිසයට දාව ගොසරලත්තුමාගේ පුතෙක් විදියට කුමාරය එක් විදිහයට ඉපතුුණ. එදාම ඉපදුුණා අනිත් දෙවියත් එයා ගොහම දිපදුන්නේ දන් නොදුන්න කෙනා ඉපදුන්නේ ඒ කොසොල් රත්තුමාගේ අ අගමිහිසයගේ දාසයඉන්නවානේ දාසයගේ පුතාාවවෙලා තමයි ඉපදුන්නේ මේ දෙන්නග අර වඩා සැපසේ හැනෙ කවුද අ දන් දුන්න කෙනන්නේ ඉතින් ටිකටික කාලෙ ගත වෙලාම කුමාරවරු දෙදෙනාට නම්තබන දවසාාව නන්තබන දවසෙදී එදා ඉතින් අර දාය දාශයකිි පුතාටත් එදාට නමක් දාන අදහස් තිබ්බහි පොඩිකාලඉඳල දැ මේ දෙන්න එක දවසීපදච්ච නිසා අර දාශියගේ පුතත් ඒත් එක්කම තමයි තිබ්බේ හැබැයි හැමදේම හීනයි. එතකොටට දැන් ඉදා රාජකුමාරයවතියල තිබ්බ ඉතාමත්ම ලස්සන උඩට උඩුවියන් වැඳපු ඊට පස් ඉතාමත්ම කසී සලුවලින් මහපු කොට්ටතියෙන මෙට්ටය සිරී අහන්නක තැන්පත් කරලා තිබ්බ වෙලාවේ නැකා. එතකොඩර දදාසයක පුතාාවො හෙතිර තිබ්බි. ඒ කාම්මරේම එතන බිම රලු පරෙද්දක් බිමදදාලේ ඒරෙද්ද උඩද ඉල තිල්බ. එතකොට ඒ වෙලාවී මී දිෙ නැමි කුමාරු දෙද නම හැබැයි පින්වන්තද නැද්ද. පින්වන්ත දෙදනාම බුදුසසුනක වත්පුරපුවාය සිහිය දෙවුණු කරපුවාය. මී දෙදනාටම ජාතිස්මරණඥානයේ පහල වනා ජාතිස් මරණඥානය කියන්නේ පෙරජීවිත සිහි වනා පෙරජීවිතේ සිහිවෙනවත් එක්කම අ රාජකුමාරයාගේ මූුණ හිනාවක් ගිය ඇයි කලින් විස්තරයේ දැ දැක්කන දැ දිගටම දකි න ොදැ දිවියලෝක හිපදිලා හිටපුට ඊට කින් ජීවිතේ මනුස්සලෝක ඉපදිලා වත් පුරපු හැටි. මේ තමන්ගේ යාලුවත් එක්ක පොටි වාදයක් හටගත්ත හැටි යාලුවත් තමන් කියපුදේ ඇවවේ නැති හැටි මතක් වුණ තක් ලද යාලුව කොහෙදන්නේ එතනම බිම අර රලු කඩමාල්ලක ඉන්නවා. එතකොට අර ත්‍රාජකුමාරයා කියනවා යාලුවේ දැන්වත් තේරුුණාද කියලා හවා. එතකොට අරයයාන ඇයි ඒ මොකදහෙම කියන්නේ එතකොට කියනවා නෑ නෑ මම මේ කිව්වේ දෙ බලන්න දෙ බලන්න කිව්වා මම එදා මම කියපුදේ ඇහුවනක් ඔහොන්වෙෙන් නෑ නේද කියලාකිවා. මම කියපුදේ ඇහුවනම් ඔහොමවෙෙන් නෑනෙ තැම් බලන්න කිබම මම මිසිරි යහනක ඉතාමත්ම සුන්දර ඇතිරිලියයට එල්ලා තියෙන්නේ. ඉහලටත් උඩුුවියන් වැැඳලා තියෙන්නේ. ඉතාමත්ම සිනිදු කසසලු පොරවගෙන ඉන්නේ බලන්න කිව ඔබ ඔබ මේ කඩමාල්ලක එතනම බිමිඉන්න කියලාකිව කට ඒ විලාව අනිත්‍යයාලුවට අනි්‍යයාලුවයමද කිවවේ අනිත්‍යයාලුව කිව අනීමේ නිකං ඉන්න කිව එත් එයිදැ කලින් ධර්ම පුරුදු කරපුගෙනෙද නැද්ද ධර්මි දන්න කෙනෙක්නෙ දැන් එයටත් ජාතිස්මරඥාණී පහාළ වෙලා නතියන්නේ එතකොට ඒ දාසීගි පුතා කියනවාදලා අනයාලුවමි නිකං ඉන්න හොම කතාවට එන්න එපා ය නිකං සත්තර මහාදාතු ගොටකට මත් වෙන්න නිා කියලා කිව කසීසලු කියන්නේ සත්‍ර මහදාාතු ගොඩක්නේ. ඊට පස්සෙවෙයි නිකම්ම සිරිය හන කියන්නේ සත්‍ර මහදාාත ොඩක්නේ. මී යාලුවයේම සතර මහදාාතු ගොඩට පත්වෙන්න එපා ඕක නිවේනි වටින්නේ. සතර මහදාතුරට නො නොල ඉන්න කියලා. අවවාද කළ කවුද. අරහනිත්‍යයාලුව. එතකටු ඔය කතාව ඇහුන කාටද. සුමනානම් රාජකුමාරිට. ඔය කතාව ඇහුන හම? විස්තරේ දැනගන්න සුමනහිතුවා මේක වෙන කාටවත් කියන්නේ යන්න හොඳනෑ. ඇයි වෙන කාටවත් කියන්න ගියොත් එහෙම සමහරවිට දැන් පෙරජීවිතත් එක තියන එකක්නේ එක විශ්වාසන කරන්නත් පුළුවන් ඉස්සල්ල බුදුරජාණන් වහන්සගේ මේක ඇත්ත නැත්ත. අහල බලන්න ඕනෑ කියල තමයි සුමනාවේ බුදුරජාණන් වහන්සේළඟට ගී. බුදුරජාණන් වහන්සේ මුණගැහුණේ. බුදුරජාණන් වහන්සේ මුණගහිල සෝතාපන්න ඕනේ. ඊට පස්ස රජගහනුවර රජතුමා බුදුරජාණන් වහන්සේ උදෙසා ආරාම පූජාවක් සිදු කළ බව දැනගෙන්න. බුදුරජාණන් වහන්සේට කිව් අනිස්වාමිනි මත් කැමති ආරාමයක් හදළ පූජ කරන්න ඔබ වහන්සේ වඩිනාසේක්වා කිය ආරාධනා කරලා තමයි. සැවැත්නුවරට ඇවිල්ල සවැත්නුවර ඒ ජේතවනාරාමේ නම්මුූ මනරම් විහාරය නිර්මාණය කළේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සිට ආරාධනා කළ වෙල්ලි බුදුරජාණන් වහන්සේ ප්‍රථම වටාවට සැවැත්නුවරට වැඩම කලා. ඒ වැඩම කරද්දි අනීපිඩු මහසිටතුමා මාර්ග සැරසුව සරසලා කොසල් රත්තුමාලකට ගිහිල්ල කියනවා කොසුල් රත්තුමනී ශාස්රන් වහන්සේ අපගේ නගරේට වඩිනවා රත්තුමන ඒක අපට මහා මංගල කරුණක් ඒ අපට පමණක් නොවේ ඒක ඔබටත් මංගල කරුණක් ඒ නිසා මහාරජතුමනි ඒ ශාස්තරූන් වහන්සේ පිළිගන්න ඔබගේ දුහිත්‍රුවන සුමනාරාජ කුමාරිය ප්‍රමුඛ පන්සීයක් කුමාරිකාවන් මලින් පිරිුණු බඳුන් අතටදීලා පෙර මඟට යවන්න කියලා කිවෝ. එතකොට දැම්මකද සුමනා හැම දෙනාටම ප්‍රිය කෙනෙක්නේ. එයාගේ ප්‍රාර්ථනාවබට මත කැතිනේ ඉපස්සේ බුදුරජාන් වන්සේ කරපු ඒ ඒවිදිර මුණා. ඉතිං රත්තුමත් හොඳයි කියලා. සුමනා රාජ කුමාරිය ප්‍රමක පන්සීයක් කුමාරිකාවන්. මනරම්ම සරසලා. ප්‍රධතුමාගේ නාමීන් බුදුරජාණන් වහන්සේව කෝසල ජනපදයට පිළිගන්න කියලා අ ඉතාමත්ම සුන්දර මල් මාලා සහ මල් බඳුන් අතරදීලා පෙරමඟට පිටත් කලා. ඉතින් බුදුරජාණන් වහන්සේව ඒ විදිහට මුණගැහෙද්දී. සුමනාට වයසෞුරුදු හතයි. ඉතින් එදා ඒ බුදුරජාණන් වහන්සේ මේ සුමනානම් රාජකුමාරියගේ පෙර පින් ඇති බව දැන. චතුරාරය සත්‍ය ප්‍රකාශිත ශ්‍රී සද්ධර්මේ දේශනා කළ. ඒ දම් දෙෙසුශ්‍රවනය කුුණාට පස්සේ. මිස් සුමනාව ප්‍රමුඛ පන්සීයක් කුමාරිකාවන් සෝතාපන්න පල ශාක්ෂාත් කළ. එතනහිටපු තවත් කුමාරිකාවන් පන්සීයක් සෝතාපන්න ඕනා ඒ විතරක් නෙවේ. තවත් කාන්තාවන් පන්සීයක් සෝතාපන්නඕනා, තවත් පුරුෂයයින් පන්සීයක් සෝතාපන්න ඕන. ඔක්කොම දෙදහසක් පිරිස සෝතාපන්න ඕන. ඉතින් එබ්බඳු මහා ඉරදි ඇති සුමනාව තමයි. බුරජාණන්හන්සේ ළඟට ගකිහිලා මේ ප්‍රශ්නයඇවේ මකදහ ප්‍රශ්න ස්වාමිණි භාග්‍යතුන් වහන්සේ ඔන්න දෙන්නකිින්වා කියෙලහිතමු දෙන්නම සද්ධාවෙන් සමානයි සීලෙන් සමානයි ප්‍රඥ්ඥාවෙන් සමානයි. ස්වාමිණී භාග්‍යතුන් වහන්ස මී දෙන්න මැරිලා දිවියලෝ කීපදුනොත් වෙනසක් තියනවාද. බුදුරජාණන් වහන්සේ වදාලා වෙන සක්තියනෝ මකද වෙනස්ස යෝසෝ සුමනේ දායකෝ පින්නත් සුමනාවනි ඒත් දන් දුන්න කෙනා සෝ අමු අදහායකං ඔහු දන් නොදුන්න කෙනාව පරදවනවා මොනවාගෙන්ද දේවභහුතෝ සමානෝ දිව්‍යලෝ කීපදිලායිඉදිිද්දි පංචහි ටානෙහි අධිගන්හාති දේවල් පහකින් අර දන් දුන්න කෙනා දන් නොදුන්න කෙනාව ඉක්මවා සිටිනවා ඒ පහමොනවාද දිබ්බේන ආයුනා පළවෙනික තමයි දිව්‍යමය ආයුෂයේ ආු ආයුෂයෙන් අර දන් දුන්න කෙනා දන්න දුන්න කෙනාව ඉක්මෝනෝ. දෙවනි එක දිබ්බේන වන්නේ දිවියමේ වර්ණයෙන්. ඒනම් අර දන් දුන්න කෙනා දන්න දුන්න කෙනාට වඩා ලස්සනයි. දිබ්බේන සුකේන දිවියමේ සැපයෙන්. දිබ්බේන යසේන දිවියමේ යසසයෙන්. දිබ්බේන ආධිපතයේ ය දිවියම අධිපතිභාවයෙන් කියෙන මෙන්න මේ දේවල් පහෙන් දෙවියන් අතර ඉපදිලා ඉන්න දෙවියන් අතර ඉපදිලා ඉන්න ඒ දෙදෙන ගෙන් දන් දුන්න කෙනා දන්න දුන්න කෙනාව ඉක්මවා බබලනවා කියලා සුමනාවට බුදුරජාණන් වහන්සේ වදාලා. එහිම වදාලට පස්සේ, සුමනාව බුදුරජාණන් වහන්සකින් තව ප්‍රශ්නයක් ඇහුවා මකද ප්‍රශ්නේ. සචේපන බන්තයේ තතෝච්චුතෝ ස්වාමීණී ඔය දෙවිවරු දෙන්න එතරින් චුතවෙලා. ඉත්තාත් අංආ ගච්චන්ති ම මනුස්සලෝකීපදුනාගේල හිතමු මනුස්ස භහතානං පනතේ සංබන්තය සයා විශේසෝ. ස්වාමිනි මේේ මිනිස් ලෝකීප දෙෙච්චෝය දෙන්නගේ වෙනසක්තියනවාද. සයානානාකරනන්ති යදදිනාගේ නානාකරනයක් තියෙනවද වෙනසක් තියෙනවාද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා සුමනාවනි ඒ දෙන්න ඉතරින් චුතවෙලා මනුස්සලෝක ීපදු නහමත් වෙනසක් තියනවා. මකදද වෙනස යෝසෝ සුමනීදායකෝ පන්නත් සුමනාවනි යම් කෙනෙක් දන් දුන්නාද ඔහු අරදන් නොදුන්න කෙනාව මනුස්සලෝකීපදුනහම කරුණු පහකින් ඉක්මවා බබලනවා මනවාදේ කරනු පහා ඒ තමයි මානුසකේන ආයුනා පලවෙ මනුෂ්‍ය ආයුෂයෙන්. දෙවනක මානුසකේන වන්නේ මනු්‍ය වර්ණයෙන් එතක පලවෙනිකතය මනුෂ්‍ය ආයුෂයෙන් බලනවා කිටසි මනුෂ්‍ය වර්ණයෙන් බබලනවා වර්ණය කියන පාට ලස්සනින් බබලනවා. යයා ලස්සන යනිත් කෙනට වඩා. මානුසකේන සුකේන මනුෂ්‍ය සැපතෙන් බලනවා මානුසකේන යසේන මනුස්ස යසසින් බබලනවා මානුස්සකේන ආධිපතයේන මනුෂ්‍ය අධිපතිබාවෙන් බබලනවා කියල වදාලා. එතර මනුස්සලෝ හිපදෙච්චා අතරා ඔයවගේ වෙනසක් තියනවද නැත්දේන තියන පෙන්වාත්නේ. එතරෙහිනම් මනුස්සලෝකයේ හිපදෙච්ච ආයුෂය වර්ණය සැපය යසස්ස අධිපති බව කියන දේවල් පහින් වැඩිකට්ට ඉන්නවා අන තේරුම් ගන්න පුළුවන් මොකදද හේතුව. අපිට එෙම නැත්තන් අපි අපි දු්පත් කියලා. මොකදද හේතුව. දන් දීමේ දන්න නොදීමේ වෙන්න සයි එතන තියෙන්නේ. දන් දුන්න කෙනා දන් නොදුන්න කෙනාව ඉක් මෝලා ඔන්න ෝවගින් බබලනො. ඉතිං... යවිදිීට උත්තරදුන්න හම සුමනාව එතනින් නැවතුනේ නෑ සුමනා අහනවා සචේ පනතයේ බන්තේ උබෝ අගාරස්මානගාරයම් පබ්බ ජන්ති ස්වාමීණී ඔය දෙන්නම ගීගෙතර අතෑරලා පැවිදි වුනාගේල හිතමු දෙන්නම් ොකද වෙන්න ගිහිගතර අතෑරල පැවිදිවෙනවා. පැවිදිවුනාට පස්සේ, පබ්ජිතානං පණනයේ සංභන්තේසියා විශේෂෝ සයානානා කරනන්ති. පැවිදිවෙච්චෝය දෙන්නගේ වෙන සත් තියනවාද. පැවිදිවෙච්චෝයද දෙනාගේ කුමක් හෝ නානාකරණයක් තියනවද ගේ ඇහවා. ඔබට හිතෙන්නේෙම එකක්ද. තිීද නැද්ද තියෙනවද නැද්ද තියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පැවිදිව වනාට පස්සෙත් වෙනසක් තියනවා. ඒ වෙනස තියන යි පැවිද්නිවේ පිරිිවත්නන්නේ. මොකේද තියන්නේ. ඉන්න මෙතන මොකදද බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් සුමනාවන දන් දුන්න කෙනෙකුයි දන් නොදුන්න කෙනෙකුයි පැවිදිවුණහම ඒ පැවිදිවෙච්චේ දෙදෙනගෙන් දන් දුන්න කෙනා දන් නොදුන්න කෙනා ඉක්මවා දේවල් පහකින් ඉක්මෝවායනෝ පහකින් බල නො අමනවාදේදේවල් පහ පලවෙෙන එක තමයි යාචිතෝච බහුලංචීවරම් පරිබුංජති අපපං අයාචිත එතකොටට අ බුහෝෂ චීවර එයා පරිබෝග කරනවා කට්ටියගේ ඉල්ලීමට ඒ කියන්නේ හ අනේ සාමීන අපි ව සිවුරු පරිබෝග කරන්න කියල්ලමකොත කරන්නේ. මිනිස්සු බොහෝගොට සිවුරු ගෙනවිත් පූජා කරනවා මිනිිස්සුන්ගේ ඉල්ලීමකින් තොරව එයා පරිබෝග කරන්නේ හරි අල්ප සිවරු ප්‍රමාණය එතකොට යාට නිතර මොනවාද ලැබෙන්නේ ෙන සිවුරු ලැබෙනවා ඉඩවස්සේ යාචිතෝ බහුලං පිණ්ඩ පාතම් පරි බුංජති අපං අයාචිතෝ එයට දානය ලැබෙනවනං බොහෝකොට එයා දන්වලදන්නේ ඉල්ලීමට. බොහෝ දෙෙනෙක් එයායට දන් දෙන්න කැමති අල්පූප්‍රමාණයක් තමයි අර එහෙම නැතුව වලදන්නේ. එතකොට එහෙනම් ඒසාමීන් වහන්සේ නිතර ආහාරපානුලිහිගයක් වෙනවාද. ෑ පින්ඩපාතංගයක් වෙන්නේ ඔට මත ඇතිනේ ද සීවලී මහරහතන් වහන්සේව. අ මහා කාන්තාාරවල වඩිද්දි පවා උන්වහන්සට දාන ලැබුණ ඒකට හේතුවමකක්ද. සසරේ දන්දුුන් බව. ඊටවස්සේ කියනවා ඊළඟික තමයි ඒ විදිහටම සනා සේනාසන ආදියත් ඒ විදිහටම ලැබෙනවා බෝ බහෝධිනෙක්කිනනේ සාමිණ මේ සේනාසනෙත් වැඩයින් ආදී වසයෙන්, ඉල්ලීම් කරලම නවත්ත ගන්නවා. අල්ප වූ විදිහට තමයි ඉල්ලීමක් නැතුව ඉන්නේ. ඊට පස්සේ බහුලං ගිලාන පච්චේ බේ සජ්ජ පරික්කාරම් පරිපුුංජති. බහුල්ල වශයෙන් මිනිස්සුන්ගේ මිනිස්සු ඉදිරි පත්වෙනවා පුදුම විදිහයට ඒ ස්වාමීන් වහන්සට බෙහිත් දෙන්න. අනේ ස්වාමිණ අපිටත් අපි වෙන් වෙනොත් මෙන්න මේ බිහෙත පිළිගන්න කියල බිහෙත් ආදිය පූජ කරනවා බෙත් ආදිය ලැබෙනවර දදුන්න ස්වාමින්න් වහන්සට න්න්න දුන්නවාමීන්හසසිට එච්චර ඒනවත් ලෙබන්නේ නෑ දන්න දුන්න සාමීන් වහන්සසිට ති සමහරයටටිතිං අර තියන දානම තමයි හම්බෙන්න්නේ. ලැබිච්ච බෙහෙතක් කම්බෙෙනවා. ඊට බස්ස එකගෙනල්ල පෝජ කරල තියෙන සේනාසනයක ඉන්න පුළවා ඔය ගබඩාවෙන් හරි සිවරක් කරගෙන? පොරෝන. ඒ වගේ වන්නවා. ඒ වෙනසට හේතුවමකක්ද. දන්දීමත් දන්නු දීමත්දැ කරුණු කියක් කිව්වද හතරක්නේ? කවර පින්ඩබාත සේනාසන ගිලම්පස කියනය එක බහුලව ලබෙන දන්දුන්න කියනාට පැවිදිලලාහිද්දී පස්වෙෙනනි කරන තමමායි. ඒහිකෝපන සබ්‍රක්්මචාරීහි සද්ධින් විහරද. තමන්ගේ සබ්‍රක්මචාරීන් වහන්සලත් එක්ක එකට ඉන්න අයත් එෙක්ක වාසය කරද්දී. ති්‍යයාස මනාපීනේව බහුලංකායකම්මේන සමුදා චරම්පි. අපපං අමනාපේන අර දන් දෙන ස්වාමීන් වහන්සින්වනේ දන් දුන්න ස්වාමීන් වහන්සට ඒ සබ්‍රක්්ම චාරින්හසල හරී කැමති. එකට ඉන්න අයගින් බොහෝකොට ප්‍රියමනාප වූම කායකර්මමයි ලැබෙන්නේ අප්‍ර අමනාපෝූ කායකරම හරි අඩුවෙන් ලැබෙන්නේ. ඒ වගේම ඉතාමත්ම ප්‍රියමනාපූ වචීකර්ම ලැබෙනවා එකින් අනේ ස්වාමීනි කොහොමද කියලම හරි ආදරෙන් අනිත් සාමින් වහන්සල කතා කරනම සාමීන් වහන්සේත එක්. කොයි සාමින්හසත එක්කද. දන් දුන්න කලින් ජීවිතල දන් දීල තියෙන සාමින් වහන්සෙත් එක්. න් දුන්නදු නැති සාමින් වහන්සට එහෙමන රළුවට තමයි සමහරවිට කතාබායදෙන්නේ. එකෙන්නේ අ ආදරෙන් කතා කරන හිතිෙන්නේ. සමහරයි හිෙමින්නවනේද සමහරයට ආදරෙන් කතා කරන හිදවා සහරයට හිෙමිතෙන්නේ නෑ. ඊට පස්සේ? අ දන් දුන්න සාමීන් වහන්සට මනාප වූ මනෝකරමයන් ලැබෙනවා බොහෝ කොට තමන්න එක ඉන්න අයගෙන් ආල්පූමනාපූ මනාකරම ලැබෙනවා කාටද. දානේ නොදුන්න ස්වාමින් වහන්සට ඉතිං බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට පැවිදි වනහමත් වෙන සක් තියනෝ. ඊට පස්සේ සුමනාව එතනින් නැවතුනිෙත්න සුමනාව ඊට පස්සේ. අහනවා තව ප්‍රශ්නයක් මොකදද. සචීපන බන්ත උබ අරහන්තං පාපුනාති. ස්වාමිණි ඔයි දෙන්නව රහත් වනා කල හිතමකු ඔයි දෙන්නම රහත් වනා නං අරහත්ත පත්තානං පණනේ සංබන්තයේ සයාවිශේ සං සයානානා කරනන්ති. අරහත්වයට පත්වෙච්ච ඔය දෙදෙනගේ වෙනසත්තියනවාද අරහත්වේ වෙනසක්තියනවාද කිය හවා. තිී නො නැද්ද. බුදුරජාණන් වහන්සේ වදාලා එත්තකෝ පන්නේේසාහංසුමනේ නකංචිනානා කරනං වදාමි යදිදං විමුත්තියා විමුත්තන්ති. නිදහස් වෙච්චනෙ විමුක්තිය සාක්ෂාත් කරපු කෙනාට නිදහස් වූ විමුක්තිය සාක්ෂාත් කළ අයගේ විමුක්තිය එක කියන්නේ අරහත්වේ කිසිම වෙනසක් නෑ කියලයි. ම දේශනා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාහනම් අරහත්වේ වෙනස නෑ ඒ අරහත්වීම දක්වාමඇ වෙනසක් පැනවෙනවන්නේ හැබේ රහත් වනාට පස්සේ මෙහිම වෙනසක් නැද්ද දෙ ඔබට මතකද ලෝසක කියල මහරහතන් වහන්සෙන මක් හිටිය ලෝසක කියන රහතන් වහන්ස කොච්චර පින්්ඩපාත වැඩිය දානහම් වෙන්නේ ගොඩා කුන් වහන්ස හිටිය බඩගින්නේ නමු සීවලී මහරහතන් වහන්සට කාන්තාර්ක කියත් දානය හම්බනා. ඒ වෙනසක් කියෙන අද නැද්ද. එහෙම වෙනසක් තියෙනවා. ඒකට පැවිදු තුළ ලැබෙන වෙනසනි. නමුත් අර අරහත්වේ වෙනසක් නෑ කියන එකයි මෙතන කියන්නේ. එතට අරවිතහි වෙනසක් ලැබනා කියලා වෙනසක් උනා කියලා ඒ රහතන් වහන්සේලාට වලපාන්නෙත් නෑ. ඇයි. ලෝක වාමීන් වහන්සේ වේවා සීවලී මහරහතන් වහන්සේ වේවා ඒ දෙනම වහන්සේම ඇසකණනාසේ දිවකය මනස කියන ආයතන හයි නිදහස් වෙලා ඉන්නේ. එසේනම් බාහිර දේවරලින් නිදහස්වීමක් ගැන කවර කතාද. උන්වහන්සට ඒක අදාළ වෙන්නේ නෑ උන්හන්සල ඒ චීවර පින්ඩපාත සේනාසන ගිලන් පසාධියත් දෙක පැදිිච්ච එහා වද්ධවෙච්ච චරිත නොවේ. නිසා ඒ එකෙහිෙම වෙනසක් පැන වෙන්නේ නෑ. ඉතින් පින්නත්නී ඔය විදිහයට බුදුරජාණන් වහන්සේ වදාළකල්හි සුමනාවට පීතිවාක්කයක් පහළවන සුමනා වැඳගෙන කියනවා අච්චරියන් බන්තේ ස්වාමිනිි ආස්්චරියයි. අබ්භූතං බන්තේ ස්වාමිණි අත්භූතයි. යාාවංචිදං භන්තේ අලමී වදානානි ධාතුම් අනේ ස්වාමීණි එනං දන් දෙන්නමයි වටින්නේ අලං පුඤ්ඥාණි කාතුන් පින් කරන්නමයි වටින්නේ. යත්‍රහි නාම දේවභූතස්සපි උපකාරාණි පුං්ඥාණි ස්වාමිනී දිව්‍යලෝ කීප දෙෙච්චයටත් පිහිට පිණිස පවතිනම කක්ද උපකාරවෙන්නේ පින්නයි. යත්‍රහි නාම මනුස්ස වූතස්සභි උපකාරාණි පු්ාණි මනුස්සලෝ කීපදිනායටත් උපකාරවෙන්නේ පිනයි ඒවිතරක් නෙවේ පබ්බජිතස්සපි උපකාරාණි පු්ඥාණි තැවිදි විච්ච කනාාඩත් උපකාරවෙන්නේ පිනයි කියල සුමනාව කිව්වා. තේවෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ අනුමතකොට වදාලා. ඒවමතං සුමනේ සුමනාවනිී එසේ මයි. ඒවමීතං සුමනේ සුමනාවනි එසේ මයි. අලංහි සුමනේදානානනි ධාතුම් පින්නත් සුමනාවනී, දන් දෙන්නමයි වටින්නේ. අලං පුඤ්ඥාණි කාතොන් පින් කරන්නමයි වටින්නේ. දේව භූතස්ස පි උපකාරානිි පුญ්ාණි. දෙවියන් අතර ඉපදින කෙනාටත් උපකාරවන්නේ පින්නයි. මනුස්්‍ය භූතස්සපි උපකාරාණි පුญ්ඥාණි. මිනිසුන් අතර ඉපදින කෙනාටත් උපකාර වන්නේ පින්නයි. පබ්බදිිතස්ස පි උපකාරාණනි පුඤ්ඥාණ පැවිදි වෙච්ච කෙනාටත් උපකාරවෙන්නේ. ප අ කිය බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් දරුවන්නේම සූත්‍රය අපට බොහෝම වැදගත්. ඇයි මේ සූත්‍රය අපිට වැදගත්වන්න. මී තුළ පින්කිරීමේ වැදගත්කම ගැන්න. අපට ඉතාමත්ම මැනවින් කරුණු පැහැදිලි වෙනවා. ඉති නේ නිසා ඔබත් පින් කරන්න බුදුරජාණන් වහන්සේ වදාලේ මා භික්කවී පඤ්ඥානං භාහිත්‍ය පින්වත් මහන්නේ පිනට නම් බයවෙන්න එපා. ුදුරජාණන් වහන්සේ පිණට ගරහා කරන්න එපා කියල වදාලා බුදුරජාණන් වහන්සේ වදාළ ඇයි ස්තුූ කාන්ත මනාපවූ දේට කියන නමයි පින්න කියලා කියන්න. තවත් අවස්ථාවකති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහනෙන්නේ පින්වත් මහනෙනිමි පිනී වටිනාකම මාතරන් දන්නවනංම ලෝකයේ උදවිය පිනේවටනාකව මම තරන්දන්නවාන ආහාර අරගෙන ඒ ආහාර අරගත්ත භාජන හෝදල්ල විසිකරණ ඉඳුල්වතුරටික සියලූම සත්වයන්ට ආහාරයක් වේවාකෙන අදහසින් තොරව විසිකරන්න නෑය කෙනා කියලා. ඒකම් පවා පිනක්‍රැස්වෙනවද නැද්ද පිනක්‍රැස්වෙනවා. ඉතින් මේ කඩවෙල මහමියනාව බෝධිඥාන භාාවන අසපුේ. ශ්‍රද්ධහා රූපවාහිනී පරිශ්්‍රයේ මේ පැවැත්වෙන යෝන් සීල සමාධානයට සම්බන්ධවෙන්න. ගෞතම යෝන් සභහාවේ පින්වන්ත දරුවන් වන.වි දරුවන් සීලු දෙනාම් ජීවිතයට පුළුවන් තනම් පින් රැස් කරගන්න. ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට පින් රැස් කරගන්න. දැන් පොඩිපිනක් කියලා හකදාන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාලේ පුංචිපිනක් වඋනත්. මේ පොඩිපිනක්්‍ය මේක නං වැඩන්නේ මේ පොඩිපිනාක කියලා අපතයවන්න එපා කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ වතුර බින්දුව බින්දුව වැටිලා කලේ පිරෙනවාවාගේ යම් කෙනෙක් පුංචි පුංචි පින්නමු ජීවිතයට එකතු කරගත්තත් එබඳු පිංවලින් ජීවිතේම පිරි ඉතිරි යනවා කියලා පිනෙන් පිරුණු ජීවිතයක් ලැබෙනවා කියලා ඉති නේ නිසා දරුවන්නේ ඔබ පිනට දක්ෂවෙන්න නොයික් විදිහ පින් කරන්න දැන් ජීවිත අ අඩුමතරම පිනක්වත් නැතුව ගතවෙන්න දෙන්න එපා. අපිතම දැන් සතියක් ගත වනා කියලා ඔබේ ජීවිතේ උ බලන්න මේ සතිී මම මොනවද කරව පින් කියලා. පිණින් තමයි ජීවිතයේ සැපත උදාවවෙන්නේ. ඉති නේ නිසා පුළුවන් තරම් පින්දහම් රැස් කරන්නති අපිහිතම ඔබ වැඩට යන කෙනෙක් කියලා ඔබට වැඩට යදදිී ඔබ ගෙදර උද්දේ කෑම වේෙනවා ට ුවන් අුමතරමි සතියට එක දවස කෑමටිකක් වැඩි පුරවේලා ඒක එක බත්ත කැට්ට එකක් වැඩිපුරහදලා ඒ වැඩිපුරහදන බත්පාරසලේ ඔබ වැඩට යන ගම පාර අයිනි කුසගින්නෙන් ඉන්න අහිංසක කෙනෙකොට ආහාරයක් වේවාකෙන් අදහසින් පූජා කරන්න. ඒ වගේම දරුවනේ ඔබට පුළුවන් දැන් පුංචීත නමුත් ඔබට පුළුවන් අබේධාන මේ පිනරැස් කරන්න. ඔබට ජලඩිත්ක් දැක්කොත් බලන්න පුොළුවන්ගේ ජලකඩිත්තය බේ උදෝනෙනෙකකින්නවාද කියලු. සමහරිට බොහෝවිට කූම්ඹයාාදී සත්තු වතුරට වැටිලා මහා ජලතටාකයක ගිලෙන්න්නේ යන අසරණ කෙනෙක් යම් ආකාරද ඒ ආකාරයට අර ජලකඩිත්ත කූම්විින්ට ඒ වගේ ඉතින් ඒ ජල කඩිතිවල එබන්ඳු ප්‍රාණීඉන්න. පුළුවන්න්නේඒ ප්‍රාණීන්ගගේ ජීවිත බේරන්න ඊට වස්ේ ඔබට පොළුවන් ඉගනගන්න දක්ෂ අහිංසක දරුවන්ට උදව් කරන්න ඒ වගේම ඔබට පුළුවන් ගිලන්වෙච්ච ඒ පිළිසරනක් නැති යම් අයිඉන්න අනම් ඒ අයට යම් ආකාරයකට උපකාර කරන්න දැන් මේ යෝන් සභාාවේ ඒ ගිලානෝ පස්ථාන සදහම් යාාත්‍රා කියන වැඩසටහන්න හැම මාසකම හරගම පිළිකාරෝහලේද සිදුවෙනවා. ඒතින්නේ පිළි රෝහල අපේම සහෝදර අපේම වැඩිහිටි පිංවන්ත ඒ ඒ පිරි සාසරන වෙලා ඉඳද්දී. මේ දරුව ගිහිල්ල ඒ අයගේ හිත් සනසලා ඒ අයට උදව් කරනවා. ඒ වගේම මට මතකයිම මේ දරුවෝ එක්තර අවස්ථාවකදී වැඩිහිටි නිවාසයක් තෝරගෙන ඒ වැඩිහිට නිවාසට ගිහිල්ලලා උද්දේඉන්දලලා ඒ වැඩිහිටි නිවාසට පිරිසිදු කරලා ඒ අසරන අම්මල තාත්තලාව නාාවල්ල ඒගේ ඇඳුම් හෝදල දීලා ඒ අයට උපස්ථාන කළ මෙබඳ පින් ඔබට ලැබෙන ලැබෙන වෙලාටඔබ කරන්න මේ පින කියන්නේ ජීවිතයට යම් රැකවරණයක් ලබාදින දෙයක් ඉබඳ පින් කරනා අතරී පිනෙන් විතරක් තෘප්තිමත් වෙන්නේ එප පිනෙන් විතරක් තෘප්තිමත් වෙන්නේ නැතිව ඔබ ජීවිතයට අවබෝධ ඇති කරන වැඩපිළිවෙලකට එන්න ඕන්නේ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිනිිසාවශ්‍ය පිළිවෙතේ දෙන්න ඕනේ. ඒ සඳහා ඔබ සීල සමාධි ප්‍ර්ඥා වශයෙන් මේ ආරෙ මාර්ගයේ දිවුණු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ ගැඹුරු ධර්මේශ්‍රවනය කරලා. මේ ඇස කණනාසේ දිවකය මනස කියන ආයතනහයේ යතහාසභාවේ අවබෝධ කරගන්න. ඒ ආයතන හයින්නේ දහස් වෙන ජීවිතයට සමතයක් පුරුදු කරන භාවනාවක් දිවුණ කරන. ඒ අනිත්‍යආදී මනසිකාරයන් ජීවිතයේ උපදවාගෙන සිටිනාා දරුවන් බවට පත්වෙන්න ඕනේ. අප්‍රමාදීව දහම් මනසිකාරයේ දෙන්න ඕනේ. අකුසලේ බැහැර කරන්න ඕන්නේ කුසලේ උපදවාගන්න ඕනේ. ඔබ යම්දිනෙක රැස්කරගන්නා පින් මත පිහිතා. එබඳු අවබෝධයෙන්න්නිතු ජීවිතයක් උපදවාගන්න වානම්. ඔබගේ ජීවිතය කෙදිනකවත් අසරණ වූ ජීවිතයක් බෝට පත්වෙන්න නෑ. ඉතිනේ නිසා මේ දරුවන් සියරු දෙනාම් අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ මම මගේ ජීවිතය මිස්සුමනාව වගේ. පිනෙන් පිරුණු ජීවිතයක් බවට පත් කරගන්න. ඒ විතරක් නෙවේ. ඒ පිනෙන් පමණක් ෘප්තියට පත් නොවී ජීවිතයට අකන්ඩව පුුණ්්‍ය ධර්මයන් එක්ැස් කරගන්නා අතර. ඒ අනිත්‍ය සංඛ්‍යාතෝ ධර්මය ශ්‍රවනය කරමින්. ඒ ධරමය මනාව නුවනින් විමසමින් චිත්ත සමතයක් දිවුණු කරමින් භහාවනාවක් පුරුදු කරමින් ජීවිතේත. ඒ අමා චතුරාර් සත්‍ය ධරම අවබෝධ කරන ශ්‍රාවක දර්ුවවෙෙක් බවඩ පත්වෙනවා කියලා කවරුත් අධිෂ්ානයක් ඇති කරගන්න තිඒ සඳහා අෆසීලු දෙනාටම සීලු ශක්තිය දහිරිය වාසනාව උදාවේවාසාතුසාතුසාතුු